අයිබෝන් සිරස ටීවී ප්‍රේක්ෂක හිතවතුනි අපි සූදානම් ඉලක්කය වැඩසටහන ආරම්භ කරන්න ඔබ දන්නවා ලෝක ඉතිහාසයේම දේශපාලනයෙන් තොරව කිසියෙකුට මේ මිහිමත පවතින්නට බෑ ඒ තමයි පුලුල් යථාර්ථවාදී කාරණාව අපි පක්ෂ දේශපාලනය කළත් නොකළත් අපි සාමාන්‍ය ජන ජීවිතයේ සිටියත් ග්‍රාමීය ජන ජීවිතයක පසු වුණත් ඉහළම සමාජ මට්ටමක හෝ පහළම සමාජ මට්ටමක හිටියත් ඒ රටේ පවතින දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ අපට කාර්යභාරයක් තිබෙනවා සහ අප දේශපාලන සත්වයින් ලෙස ඒ කාර්යයට දැන හෝ නොදැන සහ සම්බන්ධ වෙනවා. ඒ නිසා මේ දේශපාලන කතාබහ ලෝකේ රටක කවර අවස්ථාවක වුවත් අප සාකච්ඡා කළ යුතු වෙනවා. මක්නිසාදයක් අපේ ජන ජීවිතයන්හි සියලු කාරණා එහා සැඹැඳි එහා බද්ධ වූ ඍජුව සහ වක්‍රව අපේ ජීවිතයට බලපාන නිසා අද මගේ ඉලක්කය බවට පත්වන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ පළපුරුද්දක් තිබෙන බොහෝ තීරණාත්මක දේශපාලන සම්දිස්ථානවලදී තීරණාත්මක කාර්යභාරයක් කරපු කැපී පෙනෙන දේශපාලන චරිතයක් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුසිල් ප්‍රේමචන්ද අමාත්‍යවරයා සමග මා සූදානම් පැයක් ඔබගේ ප්‍රශ්න වෙනුවෙන් සාකච්ඡාව මෙහෙවන්න. ආයිබෝන් අමාත්‍යතුමනි අපි නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බොහොම අවදානම් සහිත කාල සමයක වුවත් අපගේ මැදිරියට සෞඛ්‍යාරක්ෂිතව පැමිණ මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව අමාත්‍යතුමනි මේ ශ්‍රී ලංකාවේ අද මේ මොහොතේ පවතින තත්ත්වය පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ඉදිරිපෙළ සමාජිකයෙක් ලෙස මේ කාරණා ටික සමාජ ඉදිරියේ පැහැදිලි කර දෙන්නේ කොහොමද ඔබ දකින විදියට ඔබේ පැහැදිලි කිරීම කුමක්ද? ඔව් ඇත්ත වශයෙන්ම ජාතික දේශපාලනයට පිවිසලා මම දැන් අවුරුදු 20ක් විතර වෙනවා. ඊට පෙර බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිවරු අවුරුදු 5ක් කටයුතු කළා. ඊට කලින් කෝට්ටේ නගර සභාවේ හිටියා. හැබැයි දැන් මේ මගේ තීන පෞද්ගලික දේශපාලන ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂීම් අනුව ගන්නකොට මම හිතනවා යුද සමයටත් වඩා අභිෝගාත්මක අවධියකට තමයි රටත් ලෝකයක් මේ හැමෝම මුහුණ දීලා තියෙන්නේ. මොකද දෙවන ලෝක මහා යුද්ධෙදී අපි හිටියේ නැහැ. එවැනි ඒ කාලේ පැරණන් දැන් බොහොම සුළු පිරිසක් ඇත්තේ ඊයගෙන් අසා දැනගන්න ඕනේ. නමුත් කියවා නැත්තම් පොතපතින් ගත්ත කරුණුත් එක්ක ගත්තාම මම හිතන්නේ එවැනි තාම දුෂ්කර තත්වයකට ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව දැන් මේ COVID-19 වසංගතය දේශපාලනය ආර්ථිකය සමාජ සංස්කෘතික අන්තක ජන ජීවිතයේ දිනදා අවශ්‍යතාවයන් කියන මේ ප්‍රශ්න සියල්ලම එක ගොන්නකට ඇවිල්ලා තියෙනවා. මේ සියල්ලම එක සාධකයකට යටත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අවුරුදු 28ක යුද්ධයක් පැවතියත් සමහර රට ඒ යුද්ධයේ සීමා වුණා සමහර වකවානුන් වල යම් ප්‍රදේශයකට විතර උතුරු නැගෙනහිරට විතර. දැන් කොළඹ බෝම්බයක් පුපුරනම් ඒක කොළඹ බෝම්බයක් පුපුරේ. නමුත් දකුණේ වෙන කොහෙවත් ඒ ප්‍රශ්නයක් එකවර තිබුණේ නැහැ. නමුත් මේක එහෙම නෙවෙයි. මේ තීන తత్వය COVID-19 කියන తత్వය අපේ රට තුල පළවෙනි රැල්ල ඇවිල්ලා ඒක කලමනාකරණය කරගත්ත. ඊට පස්සේ මැතිවරණයේ තිබ්බා. මැතිවරණයෙන් පස්සේ ඔක්තෝබර් මුල වෙනකොට තමයි මේ తత్వය පටන් අරන්. දැන් මාස එකහමාරක විතර කාලයක් තිස්සේ ඊටාම සීග්‍රේන් පැතිරී යන ඊළඟට ප්‍රබලතාවයෙන් වැඩි වෛරස් ප්‍රභේදයක් හැටියට අපේ වෛද්‍ය විශේෂඥවරු හඳුන්වා දෙන මේ தத்துவය තුළ තමයි ජන ජීවිතය පාත්වාගෙන යාම මේ සියල්ලම කරන්න සිදු වෙලා තියෙන්නේ. ඒ පැත්තකින් ආණ්ඩුවක් හැටියට ගන්නවනම් ඒ ඕනෙම ආණ්ඩුවකට අභියෝගයක්. දැන් උදාහරණයක් වශයෙන් එක්සත් ජනපදයේ දැන් මේ වෙනකොට කතා බහට ලක් වෙලා තියෙන පැවති ජනාධිපති මැතිවරණයෙන් පස්සේ වික්ටරි ස්පීච් එකේදී ජයග්‍රාහි කතාවේදී ඒ රට දැන් ජනාධිපති වෙන්න දුරුන් දෙන්න ඉන්න ජෝ බයිඩන් මහත්මයා එතුමාගේ කතාවේ ප්‍රමුඛ ස්ථානයේ ඒ කියන්නේ පෙළගස්වල ගන්නවා නම් කළ යුතු කාර්යයන් මොනවද කියන එක මේ පෙළගැස්මේ අංක එකට ගත්තේ COVID-19 පිළිබඳව එය පාලනය කිරීම සඳහා කළමනාකරණය කිරීම සඳහා වෛද්‍ය විශේෂඥවරු විද්‍යාඥයින් වෙනත් වෘත්තිකින් කියන සමන්විත කමිටුවක් ස්ථාපනය කළ එතනින් ආරම්භ කරනවා කියන කාරණය. ඊළඟට තමයි ආවේ ආර්ථික සංවර්ධනය කියන. ඊට පස්සේ තමයි ඉතින් අනිත් විදේශ රටවල් එක්ක තියෙන සම්බන්ධතාවයන් ලෝක ආර්ථික අර්බුද තරංගයන් ඔය කොහොම එන්නේ. ඒතර ඒකෙන් පැහැදිලි වෙනවා මේ 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 කොයිතරම් මේක වැදගත්ද කියලා. නේද අපේ රටෙත් මම විශ්වාස කරනවා පසුගිය මහමැතිවරණයේදී ජනාධිපතිවරණ වෙනකොට තිබුණේ නැහැනේ COVID-19. නමුත් මහමැතිවරණයේදී මම හිතනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමා නායකත්වයේ දුන්න
දේශපාලන ප්‍රවාහයට ජනතාවගේ වැඩි ආකර්ෂණයක් ගන්න ප්‍රධාන හේතු එක හේතුවක් වෙන්න පුළුවන් මේ කොවිඩ් 19 පිළිබඳව පළවෙනි රැල්ලේ කරපු කලමනා කරන කටයුත්ත මම හිතනවා යම් ප්‍රතිශතයක් ඒ ගැන හිතන්නේ ඇති ඕකම මම හිතන්නේ ඇමරිකාවෙත් හිතන්නේ ඇති දැන් ඇමරිකාවේ දැන් ගත්තු පහුගිය දින හතර තුල හැම දවසකම 125,000කට වැඩි ආසන්න සංඛ්‍යාවක් ඉතින් ඒක නිසා මෙහිදී මේ කොවිඩ් 19 කියන එක ලෝක වසංගතය නිසා ප්‍රධානම කාරණේ තමයි රටක ආර්ථික සංවර්ධනය සහ ජන ජීවිතයේදී සැලසුම් සකස් කිරීමේදී අපි වගේ රටවල් වල විදේශ විනිමය අපිට කොයිතරම් දුරට ප්‍රමාණයක් එනවද අපි කොයිතරම් ප්‍රමාණයක් විදේශ විනිමය වැය කරනවද කියන එකේ වෙළඳ පරතරයේ බලපාන රටේ අවසාන වශයෙන් අපේ සිරු කටයුතු වලට දැන් මේ වෙනකොට මුළු ලෝකයේම ජාත්‍යන්තර වෙළඳාම තිබුණේ 100ක නම් ඒ 125කට විතර අද අඩු වෙලා නැතිනේ 125 දැන් උදාහරණයක් වශයෙන් අපේ රට ගත්තොත් එහෙම අපේ රටේ සියලු විදේශ විනිමය ඉපෙයින් අපනයන්ගෙන් ඉපෙයින් ප්‍රමාණය ඩොලර් බිලියන 11ක් විතර වෙලා තිබුණේ මේ කොවිඩ් 19 එන්න පෙර අතු අපේ සියලු ආනයන්ගේ එකතුව ඩොලර් බිලියන 20ක් විතර වෙනවා ඒ කියන්නේ ඩොලර් බිලියන 10ක් 9ක් 10ක් අතර ප්‍රමාණයක වෙළඳ පරතරයක් තියෙනවා එහෙම තියෙන අවස්ථාව තමයි මේක ආවේ දැන් බලන්න අපි කොහොමද මේ විදේශ විනිමය ඉපෙන්නේ එකක් අපේ විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයින් මිලියන 1.2ක් පමණ විශේෂයෙන්ම මැද පෙරදිග අපිට ලැබු ප්‍රේෂණ. ඒතර ඩොලර් බිලියන 7.5 ඉඳලා දැන් ඩොලර් බිලියන 6කට පමණ අඩු වෙලා තිනවා අඩු වෙමින් පවතිනවා. මොකද දැන් අද උදේත් මම හිතන්නේ ඩුබායි ඉඳලා ගුවන් යානයකින් 200 ගණක් පැමිණියා. අද මම දැක්ක ඡාය රූපයක් තිනවා පුවත්පතක ඩුබායි වල උද්‍යානයක ඉන්නවා මේ රැකියා අහිමි වෙච්ච ශ්‍රී ලාංකිකයින්. ඒ වගේම අපිට මාධ්‍ය තුලින් දකින්න ලැබෙනවා. එතකොට දැන් ඒක ක්‍රමානුකූලව අඩු වෙනවා. ඊළඟට අපේ ප්‍රධාන අපනයනේ තමයි ඇඟලුම්. එතන ඇඟලුම් වලින් වාර්ෂික වාපු ඩොලර් බිලියන 5ක 6ක ප්‍රමාණය මේ වෙනකොට 130 දක්වා අඩු වෙලා තියෙනවා. 3-2ක් අහිමි වෙලා තියෙනවා. මොකද හේතුව ඇඟලුම් අපනයන උනේ විශේෂයෙන් ඇමරිකාව ප්‍රමුඛ යුරෝපීය රටවල් වලට. හැබැයි මේ රෝගය වැඩිම ව්‍යාප්ත වෙලා පීඩනයකට ලක්ුණේ ඒ රටවල් විතරක් නෙවෙයි. දැන් මේ වෙනකොට එංගලන්තය මාසක කාලයක් සඳහා මුළු රටම ලොක්ඩවුන් කරලා දින වෙලාව. එතකොට මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන්ගෙන් ඇඳුම් වලට ලැබෙන අවශ්‍යතාවේ පස්සට ගිහිල්ලා ප්‍රමුඛ අවස්ථා වෙනවා රෝගය පාලනය කිරීම සෞඛ්‍ය බෙහෙත් සහ ආහාර පාන කියන එකට. ඒ නිසා අපිට මේ පැත්තෙන් අද එවැනි මට්ටමට අපේ විදේශ විනිමය ඉපෙයිම අඩාල වෙලා තියෙනවා. ඊළඟට ඩොලර් බිලියන 4-5ක් අතර ප්‍රමාණයක් ඉපෙයිවා විදේශ සංචාරකින්ගේ දල වශයෙන් 120ක් පමණ අවසාන වෙනකොට ලංකාවට ආවා විදේශිකයින්. දැන් මේක බිඳුවයි. මේ ක්ෂේත්‍රයේ සඳහා යෙදিলা හිටපු 6 ලක්ෂයක් අතර ඍජුව සහ වක්‍රාකාරයෙන් අපි හිතමු වෑන් එකක් ලීස් කරලා අරගෙන ටුවරිස්ලාව ගෙනියන ව්‍යාපාරය යෙදিলা හිටියා. ටුවර් ගයිඩ්ස්ලා හිටියා. ඊළඟට ඔය හෝටල් වල සේවකින් සාල පිරිසක් ඒගොල්ලන්ගේ වැටුපට වඩා සර්විස් චාර්ජ් එකෙන් තමයි ඒගොල්ලන්ගේ මේ දීමලා ටික ආදායම වෙලා ඒක අනුව ඒගොල්ලෝ එක්ක මෝටර් සයිකල් එකක් බිල් දී ගන්නවා. ගියක් දොරක් හදන්න පටන් ගන්න මේ වගේ හදාගත්ත ජීවන රටාවක් තිබ්බා. මම ඔය කිව්වේ ඔය ක්ෂේත්‍රෙ විතරයි. ඊළඟට දෛනිකව මේ ජීවත් වෙන පිරිස් දැන් පිටකොටුව කොටුව ගත්තොත් එහෙම මේකේ සරුවත් විකුණලා ජීවත් වෙනවා. මේ ඊළඟට ස්විප් විකුණලා ජීවත් වෙනවා. මොන හරි කෑමක් හදලා විකුණන. මේ ආදි වශයෙන් කොළඹ විතරක් නෙමෙයි අනිත් ප්‍රධාන නගර ඒ පැතිවල මේ ලංකාවේ ශ්‍රමිකින්ගෙන් ලක්ෂ 60ක්ම මේ වගේ පෞද්ගලික අංශය සහ ස්වයං රැකියාවල ඉඳලා නැහැ දැන් ප්‍රතිරෝධ රත වලින් ස්වයං රැකියා කරන පිරිස ලක්ෂ 14ක් දැන් එතකොට ඒකට හයරකක් හොයාගන්න තියෙන අමාරුයි ප්‍රමාණය ඒකට වීදම් කරන්න තියෙන ඇගේ තිබෙන ක්‍රයශක්තිය වීදම් කිරීම තියෙන හැකියාව ඉතින් මේ විදිහට ගත්තහම පස්සේ මේ සෑම ක්ෂේත්‍රයකම ජන ජීවිතය අඩක් දැන් මේකම තමයි වෙනට ඔන්න ගත්තොත් දැන් ඇමරිකාව වගේ ලෝකයේ අංක එකේ ධනවත්ම රට හැටියට ගත්තත් ඇමරිකාවේ මිලියන 40ක් මාසිකට පෙර ආතුව රැකියා හිමි වෙනවා මිලියන 40 ජනගහනේ මිලියන 330 මිලියන 40 රැකියා හිමි වෙලා තියෙනවා හැබැයි දැන් ඒවැ යම් යම් ක්‍රම තිනවා ඩෝල් දීමනාවක් දෙනවා හැබැයි ඒක ඒ ආකාරයෙන් හැමෝටම ලැබෙන්නේ නැහැ ඉතින් ඒක නිසා මම කිව්වේ මේ සංසන්දනය කරනවා නෙවෙයි නමුත් මේක ලෝක තත්ත්වයක් අපි මොන් දීලා තිනවා ඒ නිසා දැන් අපිට රටක් හැටියට සෑම එකතු වෙලා මේක අපිට තනි තනියම පුළුවන් ආකාරයට සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන යොදාගෙන මේ දැන් ජනාධිපතිතුමත් පහුගිය සතියේ අපි මාස 2යි 7ක් 12 වලට ලයිට් යන්නේ
අපි මැතිවරණයට පෙර ආතුව හැබැයි දැන් ගම්පාදේශික අපි දැන් ආපව දවස් 10ක් හිටියා හැබැයි දැන් එතුමා කිව්වේ දැන් මේක දිගින් දිකටම සම්පූර්ණම වහගෙන මේක ඉන්න පුළුවන් කමක් තියෙනවද කියන ප්‍රශ්නේ එනවා ජනතාව ජීවත් කරවන්නත් ඕනේ කොවිඩ් 19 පාලනය කරන්නත් ඕනේ මේක නිසා මුළු ලෝකෙම මේ එන්නතක් පිළිබඳව අද විශ්වාසය කරලා තියෙන එන්න තුනක් පිළිබඳව දැන් කතා වෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ මහා බ්‍රිතාන්‍ය ජර්මනිය වගේ රටවල් ඒ නිසා මෙහි සාර්ථකත්වයේ තමයි මම හිතන්නේ මුළු ලෝකෙම මෙතනින් ගොඩ එන්න තිබෙන ප්‍රධානම සාධකයක් වෙන්නේ දීර්ඝ පැහැදිලි කිරීමක් සහ හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වන විදිහට සුසිල් අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළා මම කැමති තුමාගේ නව අමාත්‍යාංශය ඔබ දැනටමත් දන්නවා වන්නට පුළුවන් නිල වශයෙන් ප්‍රකාශන පත්‍රිය අවසන් දැන් කටයුතු කරමින් පවතිනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා එනිසා අපි දන්නවා දෙමාපියෝ හැටියට අපි හැමෝම මේ වෙලාවේ මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපන කටයුතු කරන්නේ කොහොමද ඔන්ලයින් නොමැති දුෂ්කර පාසල් ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා ඉටු කරගන්නේ කෙසේද ගුරු මණ්ඩල කාර්ය මණ්ඩල සහ අනුකුත් අංශ සම්බන්ධීකරණය කරන්නේ කොහොමද ඊට අමතරව මේ වර්ෂයට අදාළ විභාග කටයුතු නියමිත පරිදි කරන්නේ කොහොමද කියන නව අභියෝග රැසකට අධ්‍යාපන ශාස්ත්‍රයේ බලධාරීන් මුහුණ පා තිබෙනවා එය එතුමාගේ විෂයපතේ මා මේ විෂයපතේ සහ ඔබේ ප්‍රශ්න විමසන්න සූදානම් අප පටන් ගත්ත තැනින් ඉස්සරහට යනවා නම් මම අත්තුමනි ඔබේ සංසන්දනයේ ඊටාම සාරගර්භයි හරිම අපි කියනවා හරි පොයින්ට් එකට ලොජිකලි කතා කරා හැබැයි තර්කයේ තිබෙන්නේ මේ සංසන්දනය කරගැනීම ශ්‍රී ලංකාව වගේ අපේ රටකට දැන් හිතවතුනේ ඔබ දන්නවා මේ වන විට ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ගේ පාර්ලිමේන්තු කැඳවලා ඔවුන් විශේෂ අරමුදලක් සම්මත කරගෙන ඔවුන් මහජන සුබසාධන අරමුදලක් ලෙස එය ප්‍රතිලාභීන්ට බෙදා දෙනවා. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටක් වික්ටෝරියා මෙල්බර්න් වගේ ප්‍රාන්තයක් නැත්තම් පළාතක් වහලා දැම්මට ඔවුන්ගේ ස්ථිර පුරවැසියන්ට ඔවුන් විශාල අරමුදලක් සකස් කරලා ඩොලර් 1400ක් විතර සතියට ඔන්ලයින් දෙදට ට්‍රාන්ස්ෆර් කරනවා. කැනඩාව වගේ රටවල් බිලියන 80ක් ඇමරිකානු ඩොලර් බිලියන 80ක් වොන් කොවිඩ් පළමු රැල්ලේදී අනුමත කරගත්ත පාර්ලිමේන්තුවෙන් ඔව් අපේ රටේ ජනතාවට දෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔවුන්ට නිදන්ගත ඉතුරුම් නැත්තම් මහා භාණ්ඩාගාරයක් තියෙනවා ඔවුන්ගේ ජනතාවට කන්න බොන්න දෙන්න. ශ්‍රී ලංකාව අපි හිම ආර්ථිකයක් හිමි ස්වම්පෝෂිත රාජ්‍යයක් නොවේ. කවුරු කොම කිව්වත්. අන්න ඒ අභියෝගය ජය ගන්න තමයි නායකයෝ අවශ්‍ය වෙන්නේ. දැන් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව මට මතකයි ප්‍රේමදාස මහත්තයා ඉන්නකොට දෙකොන පත්වෙච් ආණ්ඩුවක් ගත්තේ. මේ පැත්තෙන් දකුණේ තරුණ කැරැල්ල අනෙක් පැත්තෙන් යුද්ධය. ඒතර ප්‍රේමදාස මහත්තයා සිද්ධ වුණා ඩුවෝ ඩයි. මියෙම්ම හෝ රැකෙම්ම වැඩ කරන්න. ඒ යුගයේ කළු පැත්තකුයි සුදු පැත්තකුයි කතා කරන බොහෝ ඉතිහාසය. මම කැමති ලෝක ප්‍රශ්නිකුත් එක්ක ඒ සංසන්දනය කරන්න බෑ. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව අවුරුද්දක ඇතුළත ශේෂ පත්‍රය හෝ ප්‍රගති වාර්තාව බැලුවොත් ජනතාව පුරුදු වෙලා ඉන්නවා ආණ්ඩුව අපිට මොනවද කරන්නේ ආණ්ඩුව මොනවද අපිට කරන්නේ මේ වෙලාවේ මේ ප්‍රශ්نين ගොඩ එන්න කියලා. එතනට දෙන්න තියෙන උත්තරේ මොකක්ද අමාත්‍යතුමා? ඔව් දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවේ පහුගිය අවුරුද්දේ නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති මැතිවරණය. එදා සිට මාර්තු 2 වෙනකන් එතුමාට පාර්ලිමේන්තු විසුරුව හැරලා එතුමාට පක්ෂපාති වන්නා වූ ආණ්ඩුවක් සකස් කරගන්න පුළුවන්කම තිබුණේ නැහැ. මොකද ව්‍යවස්ථාව විතිච්ච විධිවිධාන යටතේ අවුරුදු 4.5ක් යනකම්. දැන් ඊළඟට පැවති ආණ්ඩුවවත් 2020 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේ නැහැ. ඒ වෙනුවට කළේ අප්‍රේල් 30 දක්වා අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීම පමණයි රජයේ එදිනෙදා වියදම් පාලනය කර ගැනීම සඳහා. එතකොට අයක් කොහෙන්ද එන්නේ, වැය කොහෙන්ද කියන කාරණේ පිළිබඳව වැය තිනවා අය නැහැ. ඒ එවැනි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ තමයි එතනින්ලා මැතිවරණය අවසන් වෙනකන් මගේ මතක හෙට්ට අගෝස්තු මාසයේ 28 පමණ වෙනකන් මේ අර ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී තිබුණු බලතල අනුව තමයි මාස 3න් 3ට මේ මුදල් ඒකාබද්ධාර මුදලින් අරගෙන රාජ්‍ය සේවාවන් පවත්වාගෙන ගියේ. දැන් මේ වර්ෂයකට ආසන්න කාලය ගත වෙනකොට මේ කාලෙන් මැතිවරණය පවත්වන දක්වා ඒ කියන්නේ අපි දෙසැම්බර් අග ඉඳලා ජනවාරි පෙබරවාරි මාර්තු 9 පාසල් වැව්වා. මාසල් මහපු පාසල් ආයත ආරම්භ කළේ අගෝස්තු 5න් පස්සේ. එතකොට මාස 5කට 6කට වැඩි කාලයක් පාසල්ම වහලා තිබුණා. මාස 2යි 7ක් අපි සිළු දෙනාම මුළු රටේම අය ගෙවල්වල හිටියේ තැන් තැන්වල පොඩි පොඩි විවෘත කිරීම් පැරණ.
එතකොට නිෂ්පාදන ක්‍රියාවලියට බරපතල ලෙස බලපාන මම අර මුලින් කිව්ව සාධක සියල්ල එසේම පැවතුනා. එතකොට අපිට සිදු වුණා ආනයනයන් සීමා කරන්න. ඒ ආනයනයන් සීමා කිරීම දෙපැත්තකට බලපාන. එකක් ආනයන සීමා කිරීමත් එක්ක රජයට එන තීරුබද්ධ කියන ප්‍රධාන ආදායම් මාර්ගය අහිමි වෙනවා. ප්‍රධාන ආදායම් මාර්ගය ආදායමක් අහිමි වෙනවා. ආදායමක් අහිමි වෙනවා. තීරුබද්ධ කියන එක සාල ආදායමක් කරා. දැන් උදාහරණ වශයෙන් මෝටර රථයක් ආනයනය කිරීමේදී 100ට 150 ඉඳලා 200 300 දක්වා තීරුබද්ධක් එනවා. ඒතර ඒ බද්ද සම්පූර්ණයෙන් අහිමි වෙනවා. එතකොට ආදායම් බදු වැට් එක මේ සියල්ලම අඩු වෙනවා. එතන ඒ නිසා රජයට සිදු වුණා ආනයනයන් සීමා කරන්න අත්‍යවශ්‍ය භාණ්ඩ වලට පමණක් සීමා කළා. හැබැයි තෙන්දිස් ව්‍යාපාර මෝටර රථ සමහර කර්මාන්ත වලට ගන්න අමතරව්‍ය පවා අමතර කොටස් පවා ඒ ගණයට අහු වෙන්නේ ඇති. එතෙන්දී කර්මාන්ත වලට යම් යම් බලපෑමක් එතන සිදු වෙනවා. හැබැයි කෙසේ වුණත් මේ ප්‍රතිඵලයක් හැට අගෝස්තු සැප්තැම්බර් වෙනකොට සංසන්දනගමන දෙපිට වර්ෂයන් එක්ක අපේ රටේ අපනයනයන් සහ අනෙන් අතර පරතරය ඉතාම අඩු මට්ටමකට ආවා. කියන්නේ ඩොලර් මිලියන 300ක මට්ටමට ආවා එක මාසයක් තුලදී. අපනයනයන් මිලියන 1200ක් වෙලා ආනයනයන් 800කට 900කට වගේ ප්‍රමාණයකට ආවා. ඒ කියන්නේ විදේශ සංචිත අපිට රැක ගන්න පුළුවන් වුණා. විදේශ සංචිත ඩොලර් එළියට ගලා ගියාම සීමා වුණා. සීමා කරගත්තා. හොඳයි. ඔව් ඒක එක පැත්තක්. ඒක එක පැත්තක්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙතෙන්දී ඔබ කියන ඔය සමස්ත කාර්යදාමේ ජනාධිපතිතුමාගේ මේ කාල සීමාවෙන් වැඩිම කාල සීමාවක් ගිහිලා තියෙන රට වසාත බීම සහ කොවිඩ් 19 එක්ක සටන් කිරීම කියන කරුණ වලට. දැන් එතුමාගේ වචන වලින්ම කිව්වොත් ඩොලර් රුපියල් මිලියන 60ක අතිරේක වියදමක් දෛනිකව වැය කරන්න සිදු වෙනවා. වෘත්තාපන කාර්යයන් වලට මෙහෙන් එන ඇට. ඔබ තව දවසකට රුපියල් මිලියන 60ක් අතරේ. ඒක ලක්ෂ 600ක්. 600ක්. එහෙම ඉඳන් කරන් තිනවා. එතන අර සීළු ආදායම අහිමි වෙද්දි. දැන් ඊළඟ කාර්යය මොකද? රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ජනතාවට දායකත්ව වෙන්නත් බෑනේ. එතන ප්‍රශ්න දෙනු පෞද්ගලික අංශයත් බරපතල අභියෝගයකට මුහුණ දීලා තිනවා. එක පැත්තකින් මහ බැංකුව හරහා අඩු පොලියට යම් යම් ප්‍රමාණවලින් ණය දීම මේ වගේ දේවල් කරා. හැබැයි දැන් මෙතන ප්‍රශ්න වෙලා තින්නේ අපේ වගේ රටක් කැනඩාව හෝ ඕස්ට්‍රේලියාව හෝ එංගලන්තෝ එවැනි රටක් එක්ක සංසන්දන කිරීම ඉතාම අමාරුයි. මොකද ඒ රටවල් සකස් වෙලාම තියෙන්නේ. දැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර යුරෝපයේ රටවල් කෙනෙකුට රැකියාවක් තිබිලා අහිමි වෙච්ච ගමන්ම ඒගොල්ලන්ට දැනුම් දෙන තැනක් තියෙනවා. ඔන්ලයින්. දැනුම් දුන්නාම එයා ඒක රෙජිස්ටර් වෙනවා. එයා රෙජිස්ටර් වුණාම රැකියාවක් තියලා අහිමි වුණා නම් එයාට දෛනිකව ජීවත් වෙන්න පුළුවන් මුදලක් මාසිකව ඔය ඔබතුමා කිව්ව හැට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් වෙනවා account එකට. සිස්ටම් එකක් තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා. එහෙම සිස්ටම් එකක් තිබුණා. හැබැයි අපේ රටේ දිනුදුකම පිටු දැකීමේ වැඩසටහනක් ඔය ප්‍රේමදාස් මැතිතුමා කලින් පටන් අරගෙන ඊට පස්සේ 94 මේ මේ මොනවාද ජනසවිය. ජනසවිය තිබ්බා. ඊට පස්සේ තිබුණා අපේ සමෘද්ධි. සමෘද්ධිය. දැන් සමෘද්ධි දෙපාර්තමේන්තුව තුන මේ ආදී වශයෙන් විකාශනය වෙලා ඇවිල්ලා. හැබැයි දැන් මේ සමෘද්ධියේ සමෘද්ධි බැංකවල ට්‍රිලියන ගානක මුදලක් තියෙනවා. ඒ මුදල තින්නේ මෙවැනි අවස්ථාවලදී භාවිතා කරන සමාජ ආරක්ෂණ අරමුදලක්. ආරක්ෂණ අරමුදලක් තියෙනවා. ඒ නිසා මෙතෙන්දී දැන් පහුගිය කාලයේ ඔබ දකින්න ඇති දිවයිනේ සුසාල ප්‍රදේශ කියන්නේ කොළඹ ගම්පහ විතර නෙවෙයි ප්‍රදේශ ගණනාවක රුපියල් 5000 වතාවක් දෙකක් දුන්නා. දැන් මේ සැරේ වහපු ප්‍රදේශ වලට විතරක් ඒ 5000 දෙන අතර නිරෝධායනය කරන පවුල් වලට රුපියල් 10000 දුන්නා. දැන් පෙරේද තුවිච්ච කොළඹ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට විපක්ෂ නායකතුමා සජි ප්‍රේමදාස් මැතිතුමා වා මම හිටියා. අපේ මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්තුරු 20න් 16ක් උතර පැමිණ හිටියා. ඉතින් ඒක ඉතාම හොඳ තත්ත්වයක්. මොකද පක්ෂ විපක්ෂ ජනතාව වෙනුවෙන් සේවය කරා. පක්ෂ විපක්ෂ සියලු දෙනාම ඇවිල්ලා මේ තත්ත්වය ඊළඟට වෛද්‍යවරු පැහැදිලි කරලා දුන්න කොළඹ නගරයේ තත්ත්වය, කොළඹ දිස්ත්‍රික්කයේ තත්ත්වය, ඊළඟට යම් යම් තීන අපි අලුතෙන් ගන්න ඕනේ තීන්දුව මොනවද කියන මේ පිළිබඳ හොඳ සාකච්ඡාවක් වෙලා මම හිතන්නේ ඒක තමයි මේ වෙලාවේ වෙන්න ඕනේ කියන කාරණේ. ඒක ඉතාම වැදගත් වෙනවා. එතෙන්දිත් ඉදිරිපත් වුණා මෙච්චර ගානකට ගෙවලා තිනවා, මෙච්චර ගානක් ගෙවන්න තිනවා. මේ සීළු කරුණු විවෘතව සඳහන් වෙනවා. දැන් පළවෙනි අවස්ථාව වගේ මෙවර අපිට දකින්න නැහැනේ. ඔය 5000 ගන්න යන පොර කෑම් බොහොම අඩු වෙමින් පවතින්නේ. ෆැමිලි සමහර කීපයක් තියෙන්න පුළුවන්. නමුත් අර ඊසරේ වගේ තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒක අර දැන් අර මෙල්බර්න් වසන්තින් මෙල්බර්න් වසන්තින් දැන් සුමානකට කලින් තමයි ඇරියේ. ඒ වසන්ත බන්න කලින් මුලින් වහලා තියලා ඇරියා. පාසලුත් ඇරියා මෙල්බර්න්. ඇරලා ආපහු දෙවනරල්ල එනකොට ඒගොල්ලන්ට වහන්න සිද්ධ වුණා. දැන් නව ශ්‍රීලන්තිය වගේ රටක් සීරෝ වලට ගෙනාව රිපෝට් වෙන ආසාදිත සංඛ්‍යාව. එච්චර දක්ෂව ඒ කටයුත්ත කළා. ඒ රටේ කිසිදු පුරවැසියෙකුට පිටරට ඉඳලා ඒ රටට එන්න දුන්නේ නැතුව. හැබැයි නැවත ඒක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තාම මැතිවරණේ පවා මාසිකින් කල් දාන්න සිද්ධ වුණා. හැබැයි ඒ අගමැතිතුමියම නැවත පත් වුණා.
වැඩිකන්දෙන් ජනතාව දුන්නු මොකද ඒක පණ. මේ ඒක නිසා අපි වගේ රටවල් වල අපි ණය ගෙවමින් සිටින රටවල් ණය ගෙවන්නන් ණය ගමින් ඉන්න රටවල් ඊළඟට විදේශ විනිමය අහිමි වෙමින් පවතින අවස්ථාවක්. හැබැයි අර රටවල් වල මේ මහ බැංකු වල සංචිතයන් තිනු ඒගොල්ලන්ගේ හැදිච්ච ඒකල මෙතෙක් කල් පවත්වාගෙන ආපු ක්‍රමවේදයක් තිනු ඒකත් එක්කම කිය. අපේ තිවිච්ච ක්‍රමවේදය තමයි අර දිලුඳු ගම පුටු දැකීමේ මේ අර මුදල දෙන මුදල් තමයි මේක යොදා ගන්න අපිට පුළුවන්කම ලැබුණේ. මොකද අපේ රටේ පෞද්ගලික අංශයට පවා මෙතෙන්දී දායකත්වයක් දෙන්න පුළුවන් මට්ටමක් නෙවෙයිනේ. දැන් සුනාමි ආවම එම නෙවෙයිනේ. සුනාමි ආවම අපිට ඩොලර් මිලියන 6700ක් විදේශ රටවල් වලින් ආධාර හැටියට. ජස්ට් අමාත්‍යවරයෙක් හැටියට මෙවැනි කාරණාවකදී ප්‍රශ්නය සහ තත්ත්වය අවබෝධයි අපි හැම දිනාටම මේකට සොලියුෂන්ස් හොයන්න නැත්නම් අවුට් ඔෆ් ද බොක්ස් හිතන්න කොටුවෙන් එළියට ගිහිල්ලා හිතලා නිර්මාණාත්මකව මේ අවස්ථාව අපේ ආරක්ෂාවට සහ අපේ සුරක්ෂිතභාවයට යොදා ගැනීම සඳහා සෑම දිනාම එක මේසයක් වටා එකතු වෙන්න ඕනේ හැම ශේෂ්ත්‍රයක්ම මා යෝජනා කරන්නේ මම විමසන්නේ ඔබ අවසන් තුනකදී කියපු සමය සමාජ ආරක්ෂණ අරමුදලක් හැටියට තිබෙන සමෘද්ධිය ඇතුලේ අමරික මේ ශ්‍රී ලංකාවේ මුදලින් බිලියන ගණනක් තිබෙනවා ට්‍රිලියන ට්‍රිලියන ගණනක් තිබෙනවා එම අරමුදල් මේවල ලබා දීම හෝ පාවිච්චි කිරීම සුදුසුයි කියලාද නෑ ඒක භාවිතා වෙන්නේ යම් කිසි සීමා සහිත අරමුණු වෙනුවෙන් ඒක සම්පූර්ණ මොකද ඒක ඒකේ ඒක සම්පූර්ණ අරමුදලේ අයිති ඉන්නේ ඒ අරමුදලට දායකත්වය ලබා දුන්න අයගේ ඒ අයගේ අරමුදල දැන් අපි කියමු ETF එක EPF එක සේවක අර්ථසාධක අරමුදල් දැන් ඔබත් ගෙවන ඇත ඒකට ඔව් ඒතර ඒක ඔබගේ අයිතිය ඉතින් ඒක 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 විවිධ අවස්ථාවල රජයක් භාවිතා කරනවා නෑ එතනින් ණය ගන්න. හැබැයි ඒකට පොලී ගෙවනවා. දැන් අපිට ආර්ථිකමය වශයෙන් හිර වෙලා නම් ඉන්නේ ණය ගන්න එකද සුදුසු එවැනි අරමුදලක් භාවිත කිරීමද සුදුසු. එවැනි අරමුදලක් ඒ తాවකාලිකව තමයි භාවිතා කරන්න පුළුවන්. ඔව්. මොකද ඒක රජයේ මුදල් නෙමෙයි. නමුත් රජයට ඒකට තීරණයක් ගන්න පුළුවන්. කැබිනට් වලට පාර්ලිමේන්තුව කැඳවලට පාර්ලිමේන්තුව කැඳවන්න අවශ්‍ය නැහැ. කැබිනට් එකෙන් තීන්දුව ගන්න පුළුවන්. ආයවැයට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි එවැනි තීන්දුව අරගෙන තමයි ඔය දැන් 5000 දුන්නේ ඔය නිරෝධායන අරමුදල් දුන්නේ ඒ සියල්ලම දුන්නේ ඊළඟට භාණ්ඩාගාරෙන් වෙනත් ආකාරයෙන් ඒකාබද්ධ අරමුදල් ලැබෙන මුදල් වුණොත් ඒක විඳන් කරනවා. අපි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පහුගිය වකවානුවන් තුල සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තත් පාර්ලිමේන්තු විදි පැහැදිලි කළ ඇමතිතුමිය දැන් PCR පරීක්ෂණ පවා 400න් 500න් 1000න් පටන් ගන්න දැන් මේ වෙනකොට 11,000 දක්වා ඇවිල්ලා තිනවා. කොළඹ නගරේ විතරක් පෙරේද ඉඳලා 1000ක් කරනවා දවසේ. ඊට කලින් කරුණ 150යි. මේවා වර්ධනයන් මේ තත්ත්වයත් එක්ක මුහුණ දෙමින් අපි ගලපා ගන්නා වූ කරුණු. දැන් මතකද මුලින්ම මේ ප්‍රශ්නේ එනකොට මූකවැස්මක් පවා හොයාගන්න බැරි වෙලා හිටියනේ අපිට. ඒකට ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ. හැබැයි අද එහෙම ප්‍රශ්නයක් නැහැ. අද අපිට අපනයනය කරන්න පුළුවන් මට්ටමට අපේ ඇඟලුම් කර්මාන්ත ඔබතුමා කියන්නේ මට විරාමයක් ලබා ගැනීමට අවශ්‍ය ඔබ කියන්නේ ආණ්ඩුව සූදානම්. ආණ්ඩුව සූදානම් හොඳක් කියන්නේ මේ අභියෝග බාර ගන්න අවශ්‍යයි. විශ්වසනීයත්වය ඔබ දකින්නවද ඒක සම්මේසේදී ඊටාම පැහැදිලිව ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා මේක අපේ වගකීමක් අපි වගකීතු ආණ්ඩුවක් හැට මේ අභියෝගය බාර ගන්නවා ඒක නිසා ඔබ පුරවැසියන් හැට ඔබගේ තනි තනියෙන් තියෙන වගකීම් යුතුකම් ටික කරන්න මූවැස්වක් නතුව යන්න එපා මීටරේක පරතරය තියාගන්න සෝදන්න මේ කින කරුණු ටික මේ ටික ඒ ටික කරන්න අපි ඉතුරු ටික කළමනාකරණය කරලා මේක පාලනය කරන්න හොඳයි ඒ තමයි සුභවාදී පිළිතුර අපි විරාමයක් ලබා ගන්නවා අපි ඊළඟ විරාමයෙන් පසුව කතා කරන්නේ දැන් මේ තත්වයන් හමුවේ අපේ දරුපටවට අපි උගන්න ගන්නෙ කොහොමද මගහැරෙන විෂය නිර්දේශය ආවරණය කරගන්නේ කොහොමද කොහොමද ඒ සඳහා වන ආණ්ඩුවේ සැලසුම් විෂය බර රාජ්‍ය අමාත්‍යර සිට නිසා රැඳෙන්න මේ ඔබේ වැඩසටහන ඉලක්කය හොඳ හිතවතුනේ මේ ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන අබ්දුල් කලාම් මහත්මයා කියලා තියෙනවා මේ මිනිසුන්ට ප්‍රශ්න අර්බුද එන්නේ ඒ අයව විනාශ කරන්න නෙවෙයි ඒ අයගේ ශක්තිය උරගා බලන්න කියලා. අපේ ජීවිතවල බොහෝ ප්‍රශ්නවලදී ප්‍රශ්න ජයගත්තන් පස්සේ ලැබෙන්නේ අපේ කොතරම් ශක්තියක් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබුණාද කියන කාරණාව සමහර ප්‍රශ්නෙන් පලා යනවා. මේ ප්‍රශ්නය ශ්‍රී ලංකාවට පොදු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අපි මෙහි අවස්ථාවන් සොයා යුතුයි. අර අපට උගන්වලා තිබෙනවානේ ස්පොට් කියලා strength weaknesses opportunities threat අපි බලන්න ඕනේ අපි අවස්ථාවන් අපිට තිබෙන තර්ජනයන් ඒකම අපිට තිබෙන අනිත් පීඩාවන් සහ අනිකුත් අංශ කෙරෙහි පූර්ව අවධානයක් යොමු කරන්න ඕනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙවැනි විශ්වපතයක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන ඇයි රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවේ ඉතින් අත්ත වශයෙන්ම මම හිතන්නේ මෙවැනි අමාත්‍යාංශයක් පිහිටුවීම
කාලීන අවශ්‍යතාවයක් හිට දකින්න නැති එක. මොකද දැන් මේ අමාත්‍යංශය නිර්මාණය වුණේ අගෝස්තු 5 මැතිවරණයෙන් පස්සේ. එතකොට අපි කොවිඩ් එකේ 19 පළවෙනි රැල්ලේ අත්දැකීම් වලට මුහුණ දීලා තිබ්බේ. මාර්තු 9 වෙනිදා පාසල් වැහුවා. දිගටම පාසල් වසාගෙන සිටියා. එතකොට ජාත්‍යන්තර පාසල්, පුද්ගලික පාසල්, සමහරට ප්‍රමුඛ පෙළේ රාජ්‍ය රජයේ පාසල් එවැනි පාසල් ඒගොල්ලෝ යොදාගත්ත ක්‍රමවේදයන් එක්ක මාර්ගත්ස ක්‍රමවේදයන් නැත්නම් ඔන්ලයින් ක්‍රමයට මේ තමන්ගේ ශිෂ්‍යින් සමග ගුරුවරු සම්බන්ධ වෙලා ගෙදර ඉඳන් පාඩම් කරන්න පටන් ගත්තා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක දකින්න ඇති මම හිතන්නේ ජනාධිපති මේ නිසා වෙනුනේ මේ අමාත්‍යංශය නිර්මාණය කළේ. දැන් මෙතෙන්දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන එක තර්කයක් නැහැ. මොකද මේ පිළිබඳව එක කල්තැබීමේ විවාදී වෙනත් මාත්‍රකාවක් යටතේදී पक्ष विपक्ष सीलम देशपालज्ञ कथागर अट दिन कथागल अहगन हिट अट्ट दिनागेम पुदुमति अध्यापन प्रसंस्करण बेन्नूने की प्रतिसंस्करण मुखाग्निक प्रश्न सौभाग्य दीलतेनो युकुट मेतिकापु अध्यापन क्रमे अभी इलकट ताक्षण्य पदनम करगन अलु निर्माणात्मक धर्वे भीकरगण अभ्युगात्मक अवस्थावक कौमद मोहन दिन දරුවන්ව එවැනි තැනකට බිහි කරන්න අවශ්‍ය අධ්‍යාපනය අවශ්‍යයි කියන එක ඊළඟ හැමෝම පිළිගන්නවා. තිබෙන අධ්‍යාපන ක්‍රමයේ තුල විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මේ කන්ටෙන්ට්ස් වැඩි. ඒ කියන්නේ මේකේ අන්තර්ගතය තමයි විශාල ප්‍රමාණයක් තියෙන්නේ. දැනුම දැනුමින් ඉතාම ඉහළයි අපේ මොන මට්ටමේ පන්තියක ළමෙක් ගත්තත් විශ්වවිද්‍යාලේ ගත්තත්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ දැනුම යොදා ගැනීම. ඒ කියන්නේ ස්කිල්ස් නිපුණතාව. නිපුණතාවයන් පිළිබඳව තමයි අපිට ප්‍රශ්න කොට කන්ටෙන්ට් එක පරිමේට ගිහිල්ලා තියෙන නිසා දැන් නිපුණතාවය පිළිබඳ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා අධ්‍යාපනඥයින්ගේ විශේෂම විද්වතුන්ගේ මතය වෙලා තින්නේ ලංකාවේ ඉන්න මේක අපි තුලනාත්මකව තැනකට ගේන්න ඕනේ. එතකොට තමයි පුළුවන් වෙන්නේ අපි ඉගෙනගත්ත දේ අපිට යොදා ගන්න. ඊළඟට ලෝකේ ඊටාම ශීඝ්‍රයෙන් දැනුම දෙගුණ වීමේ වේගය මේ 21 වෙනි සියවසේ ඊටාම කෙටි. අවුරුදු 10කදී දැනුම දෙගුණ වෙමින් තිබුණේ. දැන් ඒකත් අඩු වෙලා තියෙනවා. දැන් උදාහරණයක් ගන්නකොට අපි භාවිතා කරන සෙල්ෆෝන් එක ගත්තොත් මීට අවුරුදු 10කට කලින් භාවිතා කරපු සෙල්ෆෝන් එක නෙවෙයි අද අපේ අතේ තියෙන්නේ. කොයිතරම් දේවල් එකෙන් කරන්නේ? තාක්ෂණය. ඔව්. දැන් සීක්‍රෙන් දියුණු වෙනවා. දැන් සතියකට කලින් චීනය චන්ද්‍රිකාවක් කක්ෂගත කළා. 6G. හා 6G. දැන් අපි සමහරවිට තාම 3G 4G ඉන්නේ. 6G වලට යන්න ඒගොල්ලෝ චන්ද්‍රිකාවක් කක්ෂගත කළා. බලන්න එතකොට කොයි තරම් වේගෙන් මේක දිනු වෙනවද කියලා. එතකොට මේ වේගය දැන් අපිට අපේ ඉතිහාසය ගත්තොත් අපේ රටේ පහුගිය අවුරුදු 72 තුල අපි කතා කරන ඕන දේශපාලනය ගැන. එතකොට අපිට දෙවන ලෝක මහා යුද්ධෙන් පස්සේ ආපු කාර්මික විප්ලවය අපිට අහිමි වුණා. මගහැරුණා. ඊළඟට තාක්ෂණ විප්ලවයව 80 දශකයේ වෙනකොට පරිගණක මේව ඔක්කොම ඇවිල්ලා. රූපවාහිනිය. රූපවාහිනිය ඔක්කොම. දැන් ඒකෙත් අපි පිටිපසින් ඉන්නේ. ඒ හැම එකෙම පසුපසින්. එතකොට මේක අපි වැඩි වේගයකින් දුවලා මේකේ අපි ලෝකයා සමාන්තරව යන්න ඕන තැනකට එන්න ඕනේ. ඒ අරමුණද මේ අමාත්‍යංශය වෙන්නේ? ඒක නිසා තමයි මෙවැනි අමාත්‍යංශයක් වෙනම හැදුවේ. මොකද මේ අධ්‍යාපන අමාත්‍යංශය හැටියට ලංකාවේ තින්නේ මෙතෙන්දි අරන් තින්නේ සියලුම මානව සම්පත් සංවර්ධනය කියන එක විෂයකට අරගෙන. අධ්‍යාපනයේ ඉන්දියාවෙත් එහෙමයි තියෙන්නේ. හැබැයි මේක ආපහු අමාත්‍යංශ 4කට රාජ්‍ය අමාත්‍යංශ 4කට වෙන් කරලා තිනවා skills development science technology එකක්. හරි ඊළඟට පෙරපාසල් අධ්‍යාපන සේවා සහ ප්‍රාථමික අධ්‍යාපනයේ තව කොටසක් ආගමික අධ්‍යාපනයේ තව කොටසක් ඊළඟට මගේ අමාත්‍යංශයට පැවරලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේක විශාල ක්‍රියාදාමයක්. මේකේ පරීක්ෂණ කරන්න බෑ අපිට. පරීක්ෂණ කර කර ඉන්න බෑ. ඒ නිසා මේකට විද්වතුන් 200කට වැඩි පිරිසක් පහුගිය මාස 6කට වැඩි කාලයක් එක්රැස් වෙලා ඒගොල්ලෝ කොවිඩ් කාලෙත් ඔන්ලයින් ක්‍රමයට ගිහිල්ලා මේ ඔක්කොම කරගෙන දැන් මේ වෙනකොට යම් ආකාරයක ෆ්‍රේම්වර්ක් එකක් ඒක කියන විද්වතුන් 600ක් 200කට වැඩි පිරිසක් එකතු වෙලා මේ හැම ක්ෂේත්‍රයක් ගැනම කරුණු සලකනවා. ඒ කියන්නේ පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය, ඊළඟට උසස් අධ්‍යාපනය සහ නිපුණතාවය. මේ කියන ක්ෂේත්‍ර හතරෙම පොලිසි ෆ්‍රේම් එක, ප්‍රතිපත්ති රාමුවක් සකසා තිබෙනවා. සකස් කරලා තිබෙනවා. ඊට කලින් පාර්ලිමේන්තුවේ කමිටු වලින් ඔය STEM education ගැන එහෙම ඒ වෙලාවේ පාර්ලිමේන්තුව ආංශික කාර්ක සභාවෙන් හදපු වාර්තා තියෙනවා. ඒ ඔක්කොම පරිශීලනය කළා ෆ්‍රේම්වර්ක් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ ඒක මේ කොටස් ඒ අමාත්‍යංශ වලට බාර දීලා තියෙනවා. දැන් එතකොට අපි ඒක පටන් ගන්නකොට තමයි කොවිඩ් 19 ආවේ. අමාත්‍යතුමනි මේ ස්ට්‍රක්චර් එක මේ සැකැස්ම ඔබ දැක්කද? ඔව්.
එකෙන ඒ 200 දිනකින් සමන්විත සැකසුම කවුද කළේ කවුද පිහිටෙව්වේ නෑ කවදද කළේ ජනාධිපති කාර්යසාධක බලකාය පිහිටුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුම සෞභාගයේ දැක්මේ තිබෙන වැඩසටහනත් එක්ක ඒ වෙනකොටත් ඒගොල්ල යම් ප්‍රමාණයකින් එකෙන් දැන් අපි තුම ඔය වියත්මග කියන කතාව නෙවෙයි නේද නෑ 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 වියතුන් විද්ධිමත් වියතුන්ගේ සමන්විත අධ්‍යාපනඥයන්ගේ 200 දිනකින් සමන්විත මණ්ඩලයක් හරහා තමයිද විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ ඊළඟට වෙනවා ජනාධිපතිතුම ඒ හරහා උපදේශ ගත්තා නේ කාර්යසාධක බලකයක් පත් කළා ඒගොල්ලෝ ඒකේ පොලිසි ෆ්‍රේම්වර්ක් එකක් හැදුවා හැදුවා ඩොක්කේ ෆ්‍රේම්වර්ක් එක ඔබ දැක්කා එහෙම බේ ඔව් එහෙම බේස් එකක් ඕනේනේ ඔව් එතනින් අපිට පටන් ගන්න ඕනේ හොඳයි මා කියන්නේ ඔව් එහෙම හදලා ඊට පස්සේ ඒක තමයි මේ අමාත්‍යංශ වලට බෙදලා තින්නේ දැන් එතකොට මට අපිට පැවරී තිබෙන මේ හැබැයි ඔක්කොම එකට වැඩ කරන්න ඕනේ ඒකයි අධ්‍යාපන අමාත්‍යංශය එකක් වෙලා මේක හතරකට මේක බෙදලා තින්නේ දැන් එතකොට දැන් මේක වැඩ කරගෙන යාමේදී දැන් මම මාස 3කට ආසන්න කාලයක් තමයි මේක වැඩ කළේ දැන් අපිට දැන් ප්‍රශ්නය වුණා හොඳ මාර්ගගත ක්‍රමය ඔන්ලයින් දැන් අපේ ඉලක්කයක් තියෙනවා ඊළඟ අවුරුදු 4 වෙනිදී මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ සෑහෙන දුරක් ඉදිරියට යන ගමන් මේ ක්‍රමයට ඇතෙන්ට ගේන තාක්ෂණය යොදා ගන්න කොහොමද අධ්‍යාපනයට කියලා දැන් ඔබ දන්නවා අපේ රටේ ඉන්න සමහර ශිෂ්‍යින් දැන් විදේශගත රටවල ඉගෙනගත් ශිෂ්‍යින් කොවිඩ් 19 නිසා අපහු ලංකාවට ආවා හැබැයි ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ ඒගොල්ලෝ ඒ රටේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදුණා වගේම මෙහි ඉඳගෙන දැන් අපි වෙලාවල් වෙනස්කම් තියෙනවා දැන් ඇමරිකාව වෙනම මේ වෙලාවේ රැ දැන් අපි දවල් වුණාට පැය 11 මාරක විතර දැන් වෙනසක් තියෙනවා යුරෝපේ ගත්තොත් පැය 5ක වෙනසක් තියෙනවා ඕස්ට්‍රේලියාව පැත්තට ගත්තොත් එම් පැය 3 මාරක වෙනසක් තියෙනවා ජපානට නම් 4ක් විතර වෙනසක් තියෙනවා චීනෙත් එතකොට මේ වෙනසත් එක්ක ඒගොල්ලෝ අපි රැට නිදාගත්තර ඒ ළමයි රැට වැඩ ඔන්ලයින් පැය 24ම වැඩ ඒගොල්ලෝ ඒ වගේම තව තියෙනවා දැන් ඔන්ලයින් ක්‍රමයට උපාධි ලබා ගන්න පුළුවන් පශ්චාත් උපාධි ලැබෙයි මේ විදිහට මේක දැන් වෙනස් වෙලා ගිහිලා තින් දැන් අපේ රටේ හැම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්ම විශ්වවිද්‍යාලට ගිහිල්ලා දේශන වලට සමු කන් දෙනවා ඒකත් කරනවා අනිත් එකත් කරනවා නමුත් බොහෝ වෙලාවට වෙනත් රටවල් ගත්තොත් දියුණු රටවල් වල විශ්වවිද්‍යාලට යන්න බොහොම කලාතුරකින් ගෙදරින්නම් තමයි සුරු දෙක ලයිටන් ඒක කරන්නේ ඉතින් ඒක නිසා අපි මේවට අනුගත වෙන්න වෙනවා මේව එකපාර කරන්න බෑ එක පැත්තක් සම්පත් අවශ්‍යයි එක භෞතික සම්පත් අවශ්‍ය වෙනවා මානව සම්පත අවශ්‍යයි මානව සම්පත සංවර්ධනය කරන්න පුහුණුව අවශ්‍යයි පුහුණුව අවශ්‍යයි ඒක නිසා අපේ රටේ ගුරුවරු ඉන්නෝ 247000. ඉතින් මේ 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 පිරිස්තාව පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන් ඉස්සරහට. එතකොට මේ ගුරුවරු වර්ග වෙලා ඉන්නෝ ප්‍රයිමරි ටීචර්ස් ලා ඉන්නෝ ග්‍රැජුවට්ස් ලා ඉන්නෝ ට්‍රේන් ටීචර්ස් ලා ඉන්නෝ මේ ආදි වශයෙන් ශ්‍රේණි තිනවා. ඒගොල්ලන්ගේ විෂමතාවයන් පිළිබඳ ප්‍රශ්නකුත් තිනවා. ඒකටත් දැඩි අවධානයක්. ඒක අධ්‍යාපන සේවාවේ තිබෙන ගැටලු ගැටලු තිනවා ඒව තුල. ඊළඟට පාසල් තිනවා 10035ක් උතර. ඒතර මේකෙන් ජාතික පාසල් තිනවා 376ක්. අමාත්‍යංශ යටතේ පාලනය වෙන අනිත් සියලුම පාසල් ටික පළාත් 9ක පළාත් බලධාරීන් හරහා තමයි පාලනය වෙන්නේ. දැන් එතකොට මේ ඔක්කොම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම තියෙන අධ්‍යාපන අමාත්‍යංශයට. ඒක දැන් මෙතෙන්දි මේ නිසා තමයි මේක මේ මානව සම්පත් සංවර්ධන අමාත්‍යංශයක් හැට අරගෙන විෂයන් බෙදලා මේ කටයුතු කරන්නේ. ඒතකොට අපේ අමාත්‍යංශය යට මම එතනට එන්නම් අමාත්‍යතුමනි. අමාත්‍යංශය මා එන්න මා කිටි පැහැදිලි කර ගැනීමක් කර ගන්නට අවශ්‍යයි. හිතවතුනි දැන් මාතේ තිබෙනවා මේ අමාත්‍යංශය හතරයි. ඔව් හතරට අමතරව දැන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා තමයි කැබිනට් අමාත්‍යවරයා. ඊට අමතරව සුසිල් ප්‍රේමචන්ද අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන අධ්‍යාපන අමාත්‍යාංශයට පියල් නිශාන්ත අමාත්‍යවරයා ඉන්නවා. කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටතල පාසුකම් සහ අධ්‍යාපන සේවා. ඊට අමතරව සීතා ආරම්භේපොළ මහත්මිය ඉන්නවා වෛද්‍ය සීතා ආරම්භේපොළ මහත්මිය නිපුණතා සංවර්ධන වෘත්ති අධ්‍යාපන පර්යේෂණ සහ නව නිපැයු විජිත බේරුගොඩ මහත්මයා ඉන්නවා දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල දැන් මේ සියල්ලම එක ක්ලස්ටර් එකක් එක පොකුරකට අධ්‍යාපනය කියන එකේ හැම ශේෂ්ඨයක්ම එකකට එක තැනකට විද්‍යාත්මකව ගෙන ආ බව තමයි මෙතුමා පැහැදිලි කරන්නේ. මෙතන උසස් අධ්‍යාපනයේ වැටෙන්නේ උසස් අධ්‍යාපනයේ තින්නේ ජීල් පිරිස සමතුමයන්ට තේ අධ්‍යාපන අමාත්‍යංශය විශ්වවිද්‍යාල සාවංශයක් තුත්‍රික අධ්‍යාපනයේ එතන අධ්‍යාපන අමාත්‍යංශයට තේ මේ විෂය පත්‍රය වැටෙන්නේ. හොඳයි. දැන් අපි බේරුම් කරගත්තා ඔන්න විෂය පත්‍රය සහ පැහැදිලි කිරීම. හරි සතුටුයි. දේශපාලකයෝ කැබිනට් රැස්වීමේදී රටේ අධ්‍යාපනය ගැන තීරණ ගන්නේ නැතිව ඒ සඳහා වන ප්‍රාමාණික විද්වත් මණ්ඩලයක නිර්දේශ ප්‍රකාරව ප්‍රතිපත්ති සම්පාදකකින් හැටියට මොවුන් කැබිනට් එක සානකුත් අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් යම් විද්‍යාත්මක පදනමක් මත තීරණ ගැනීම ඉතාම සාධනීය තැනක්. මම කැමති සුසිල් මහත්මතුම ඔබතුමා අධ්‍යාපන හැමතිනකොට මට මතකයි මම ඔබතුමා ආව සම්මුඛ සාකච්ඡාවට සාබර ඔබ බොහොම දැනුම තියෙන කෙනෙක් චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ තාරාද මෙල්
महात्म अध्यापन लेखमरी अध्यापन प्रसंस्करण अभी पुंचि काले अध्यापन धवल पत्रिका वकीला असुगणांग मूल लुकू खल बेगैनियाटे उन्ना अभी लोकयत्क संसाधने कराम लोके दीवनु रटत्क हितवतुनि और हतलिया पिटपाशे मम निवेकिया विद्वत और हतलिया पितर लोके दीवन लोकयत्क बेलो पिटपाशे इन्नी अपड़ दें इतने यागण्डाई ओण की कारण मिथुम पेहदल के लिए दिनों बट टेपर गनक दिन गया अखिल विराज कार्य वसम अमात्र इतपटत्तावन टेपर गनक विशाल दूषण वंचा सिद्धवेनो अखियला इतना अमाते तुमनी दैन ओबतुमा के विषय पाते आनु लंगम अभियोगे तमाई दरुवंट पंतिकामरे अध्यापने लबागन कोरोना इड देनी नै ඒකට උත්තරේ මොකද්ද? ඔව් ඒක තමයි. ඒක ඒක මොකද? එතන දෙමෝපි ලොකු බලකින් ඉන්නේ. ඇත්ත වශයෙන්ම මේක මම දැක්කා මේ අමාත්‍යංශයේ බාරගත්තකම මම වගේ. මේක මම දැකලා මට හිතුණා මොකද දැන් මේ වෙනකොට අපේ රටේ ප්‍රධාන විභාග තුනක් තියෙනවානේ අපේ දරුවන්ගේ. ඔව්. එකක් පහේ ශිෂ්‍යත්වේ. දැන් ඒක මේ අවුරුද්දේක අභියෝගාත්මකව අවසන් කරගත්ත ප්‍රශ්නයක් නෙවෙයි. ඊළඟට උසස් පෙළ විභාගය. ඒකත් අවසන් කරගත්ත දැන් ආගේම් ටික ආරම්භ කරන්න තියෙන්නේ. ඊළඟ එක තමයි සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර් තියන්න තිබිච්ච එක දැන් ජනවාරි වලට ෂෙඩියුල් කරලා තිනවා. ඔව් දැනට. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ අවුරුද්දේ අර මං මුලින් කිව්වා වගේ මාස දෙකහමාරකට තුනට දරුවෝ පාසල් ගියේ නැහැ. ඔය ඔන්ලයින් ක්‍රමය ප්‍රවේශයේ තියෙන්නේ සීමිත පිරිසකට. එහෙමනම් කොහොමද අපේ ප්‍රතිපත්තිය වෙන්නේ උනේ රටේ හැම දරුවෙකුටම සම අවස්ථාවක් ලබා දෙන එකනේ. ඒ නිසා මම මේ පිළිබඳව ජේල් පිරිසමතුමත් දැනුවත් කළා. අමාත්‍යංශ නිලධාරීන් දරුවත් කළා. අපේ අමාත්‍යංශ ලේකම් ජාතික අධ්‍යාපන ආයතනයේ ඊළඟට ප්‍රමුඛ පෙළේ පාසල්වල විදුහල්පතිවරුන් ඊළඟට ප්‍රවීණ ගුරුවරුන් මේ සියල්ලම කැඳවලා ජාතික අධ්‍යාපන ආයතනයේ 200කට අධික පිරිසක් සාකච්ඡාවට තුනක් තියලා මොකද කුඩා අධ්‍යක්ෂකක් තිබුණා මේ ඩලසලහ පෙරම එමුතුම ඉන්න වෙලාවේ එකපාරම මාර්තු 9 පාසල් වහපු ගමන් දැන් දිගටම වහගෙන ඉන්න බැරි නිසා එතුමා කරපු දේ උසස් පෙළ සාමාන්‍ය පෙළ පහේ ශිෂ්‍යත්ව ඉලක්ක කරගෙන යම් ප්‍රමාණයකින් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආයි චැනල් එක හරහා ගියා ගුරුගෙදර වැඩසටහනක් ඊතක්සලාවත් ඊතක්සලාවෙන් කරන්නේ තාක්ෂණ වශයෙන් අපේ තියෙන ප්ලැට්ෆෝම් එක ඒක හරහා පුළුවන් ඕනගෙනට ඇක්සස් එකන අපි ඩේටාත් ෆ්‍රී වෙන තැනට කටයුතු කළා හැබැයි ඒක සීමිතයි හැබැයි දැන් ආයි චැනල් එක හරහා ගියේ එකෙන් යම් ප්‍රමාණයකට ගියා දැන් මම කල්පනා කළා මේක තව දුරටත් වර්ධනය කරගෙන පෞද්ගලිකාංශයේ නාලිකාවන් වන් විදුලිය ඊළඟට ප්‍රින්ට් මීඩියා එක මේ ඔක්කොම සම්බන්ධ කරගෙන මේක කරන්න මම අමාත්‍ය අමාත්‍යංශයේ සාකච්ඡා වට දෙකක් තිබිලා ඔක්කොම කළා. දැන් අපිට තියෙනවා අපිට ඩෙඩිකේටඩ් channel එකක් ගන්න තියෙනවා. ඒකට වැඩ කටයුතු කීපයක් තියෙනවා. ඒ කියන්නේ අධ්‍යාපනය සඳහා. අධ්‍යාපනයම සඳහාම. අධ්‍යාපන අමාත්‍යංශයේ මොකද ඒ අපිට දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ තියෙන ස්ටුඩියෝ දෙකක්. එකක් ඔඩියෝ විෂුවල් අනිත් එක ඔඩියෝ. බොහොම දියුණු ආම්පන්න සහිත ස්ටුඩියෝ දෙකක් තියෙනවා. ඔව් තියෙනවා. ඔව්. තියෙනවා. දැන් එතකොට දැන් අපි දැන් මේ දැන් ඔබ දැන් ගිහිල්ලා බැලුවත් ප්‍රොඩක්ෂන් යනවා. දැන් මේ අවස්ථාව වෙනකොට දැන් මම ඉන්න එකපමණට එන්නම්. කාලේල සීමිත නිසා ඒ නිසා මේ ඔක්කොටම කළා අපි තීන්දුව කළා තුන ශ්‍රේණියේ සිට තුන හතර පහ ශ්‍රේණි තුනට ප්‍රධාන විෂයන් තුනක් භාෂාව ගණිතය පරිසරය ඒක තමයි දරුවන්ගේ ප්‍රධානම විෂයන් ටිකේ ප්‍රයිමරි එකේ ඒ විෂයන් ටික ඊළඟට 6 ඉඳලා 11 දක්වා හර විෂයන් කියලා තියෙනවා ඒ කියන්නේ දරුවෝ විෂයන් 9ක් දැන් 6 ඉඳලා 11ට දිනු සමහරවිට 11 12ක් 13ක් නමුත් හර විෂයන් තියෙනවා 6 ආගම භාෂාව ඉංග්‍රීසි භාෂාව ගණිතය විද්‍යාව පරිසරය කියන මේ ඉතිහාසයේ මේ වගේ විෂයන් 6ක් තියෙනවා. ඒ විෂයන් 6 හර විෂයන්. ඒතකොට ඒ විෂයන් 6ම ඊළඟට සාමාන්‍ය පෙළ විභාගෙත් ඒ වගේ ප්‍රධාන විෂයන් ටික. ඊළඟට උසස් පෙළ විෂය ධාරාවන් ටික ගත්තාම තාක්ෂණ විද්‍යා කලා වාණිජ මේ විෂයන් ක්ෂේත්‍රයන් හතර ගත්තාම දැන් වාණිජ ගත්තොත් එහෙම බහුල වශයෙන් දරුවෝ ඉගෙන ගන්නෙ ගණකාධිකරණය, ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව. ඔව්. ඒතර මේ තුන සමහරට පොලිටිකල් සයන්ස් ගන්නවා ආර්ථික ශාස්ත්‍රය. ඔව්. ඒ වගේ ගන්නවා. ඒතර ඒ වගේ ප්‍රධාන විෂයන් තුන විද්‍යාව නම් හරි ලේසියිනේ. ජීව විද්‍යාංශ විෂයන් තුනයි ගණිතයත් එක්ක ගන්නකොට එකයි. ඒතර මේ හතර පුළුවන්. මේ ආදි වශයෙන් භාෂා තුනෙන්ම සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම මේ තුන්වෙනි වාරයේ අහිමි වන සිලබස් එක ආවරණය කිරීම සඳහා අපි වැඩපිළිවෙල සකස් කළා. එතකොට මේකේ පාඩම් ඒකක මගේ මතකයට 2800ක් අපිට කරන්න වෙනවා මේ මාස දෙක ඇතුළත. ඒක සතියකට කරන්න වෙනවා 288ක් මගේ මතකේ හැටියට සති 10කට සලසලු කරලා තින්නේ. ඒස දවසකට පැය 18ක් අයි channel එකකින් අපි ඩෙලිගේට් කරනවා. මේ නේත්‍රා එකත් එක්ක ඊළඟට තවත් පෞද්ගලික නාලිකා කීපයක් අපිට එකඟ වුණා. ඒගොල්ලන්ගේ සහයෝගය ලබා දෙන්නේ ඊළඟට ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් විදුලි මොකද රූපහිනී නැත්තම් ගුවන් විදුලියෙන් හරි සවන් දෙන්න පුළුවන් ඊට අමතරව අපි ඊළඟ අදියරට යනවා මේ වෙයි මේ පාඩම් සටහන්
සකස්කල පළාත් අධ්‍යක්ෂවරු 9 දෙනෙක් එක්ක සාකච්ඡා කරලා දැන් අවසන් කරලා තිනෝ වෙන මාංශයක් එකට කටයුතු කරගෙන යනවා ඒගොල්ලොත් එහෙ හදපු කන්ටෙන්ට්ස් මේ මේ තිනෝ වැඩසටහන් ඒවත් එක්ක පාසල කරාම යවල එවැනි ප්‍රවේශයක් නැති දරුවන්ට ඒවා මුද්‍රිත මාධ්‍යෙන් ලබා දෙන්නේ ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මේ පන්ති කාමරයේ අධ්‍යාපනයේ අහිමි වෙන පාසල් දරුවන්ට උපකාර පන්තිත් නැහැ නේද ඉතින් ඒක නිසා සමහර ඔන්ලයින් කරනවා ඉතින් ඒක නිසා මේ හැමෝටම පොදුවේ සමට සම අවස්ථාවක් ලබා දීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග තුලින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. දැන් තාම සාකච්ඡා මට්ටමේද තිබෙන්නේ? නෑ නෑ අපි 16 වෙනිදා මේක ලොන්ච් කරනවා. මේ 16 වෙනිදා. 16 වෙනි ඉරිදා උදේම හිතන්න. විෂය නිර්දේශ සකස් කළ අවසන්. පාඩම් අපි දැන් ඔබලා දැනගැනීමට කියන්නේ මේ වෙනකොට මේකේ හරි අඩකට වැඩි සංඛ්‍යාවක් ස්ටුඩියෝස් වල ප්‍රොඩක්ෂන් එක කරලා ඉවරයි. දැන් මම ඊයේ ගිහිල්ලා බැලුවා NI එකේ ස්ටුඩියෝස් දෙකේ එකක උසස් පෙළ භෞතික විද්‍යාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගුරුවරියක් වැඩසටහන සම්පාදනය කරනවා ස්ටුඩියෝ එකේ. තව එකක තව අපේ රජයේ පාසලක ගුරුවරියක් 7 ශ්‍රේණිය සිංහල විෂය මේ යුනිට්ස් ගන්න අනුවනේ කරන්නේ සිලබස් එකට අනුව. ඒ කරන යුනිට් එක එයා කරනවා ස්ටුඩියෝ එකේ රෙකෝඩ් කරනවා. ඒ වගේම දැන් ඒ වගේ අපේ ස්ටුඩියෝ 6ක දවසකට අඩුම තරමේ 6ක් ඔබ කියන්නේ ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ ජන දරුවන්ට පන්ති කාමරයේ මගහැරෙන විෂය නිර්දේශී ඉගෙන ගන්න ගෙදර ඉඳලා පුළුවන් විදිහට අපි දැන් සකස් කරගෙන ඒතර ගුරු ඒ ඉස්කෝලේ ගුරුවරු විදුහල්පතිවරු ගෙදර ඉන්නවද නෑ නෑ ඒගොල්ලෝ දැන් ගෙවල් වල ඉන්නේ හැබැයි ඒගොල්ලන්ට අපි දැන් ඔවුන් තරමුණක් නෑ ඔවුන් කොහොමද නෑ නෑ ඒක ඒකත් දැන් ඒ අයගේ සහයෝගයත් ලබා ගන්න අපි කටයුතු කරගෙන යනවා ඒගොල්ලන්ටත් ඔන්ලයින් ක්‍රමයට ඒ පහසුකම් තීනයට සම්බන්ධ වෙන්න පුළුවන් ඊළඟට අපි පළාත් අධ්‍යක්ෂකුරුන්ට ඒ වගේ කීමක පාර්ලස් සාකච්ඡා කරලා තින්නේ මේකට සමගාමීව මුද්‍රිත පැකේජ් එකක් පැකේජ් එකකුත් යනවා print කරලා යවන්න දැන් කටයුතු කරගෙන යනවා දැන් discuss කරන් යනවා තැපැල් අපිට පළාත් එකට යවුවහම පළාත පුරා පාසල් වලට බෙදලා පළාතෙන් කලාප කොට්ටාස පාසල කරා යන්න පුළුවන් මොකද මේ ව්‍යුහයක් තියෙනවනේ ඒ ව්‍යුහය අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් ඉතින් ඒක නිසා හැබැයි මෙතන තව මෙහෙම එකක් තියෙනවනේ දැන් හිතන්න කොළඹ රාජකීය විද්‍යාලය විසාකා විද්‍යාලය දේවල් මං කියන්නේ ඒක ඉනුගුරුරු තමයි ලංකාවේ ඉන්න අති දක්ෂම ගුරුවරු කියලා නමුත් දැන් මේ ජනප්‍රිය පාසල් සොයාගෙන යාමේදී බොහෝ දෙනා පයිහිෂිෂත්වයට ගත්තත් ගෑනු දරුවන් නම් විසාක අංක එක මේ බාලිකා අංක දෙක එහෙමනේ තෝරගන්නේ. හැබැයි දැන් ඒ ගුරුවරුමනේ මේ වැඩසටහන් වලට අපි සම්බන්ධ කරන්නේ. ඒතර ඒ ගුරුවරුන්ගේ දැනුම පාසල් කරා ගමේ ඉන්න දරුවටත් ඒ දැනුම යනවා ලබා දෙනවා. ඒ වෙනි අවස්ථාවක් එනවා. ඉතින් මම කියන්නේ හැබැයි දුම ගමේ ඉන්න පුළුවන් ඊටත් වඩා දක්ෂ ගුරුවරු. අපි ඊළඟ අධිරයන් යනකොට දැන් පළාත් වලට කියලා තිනෝ පළාත තුලත් මේ හා සමාන වැඩසටහන් සම්පාදනය කරන්නයි කියලා. එතකොට මේ දුරස්තනේ දැන් හැබැයි එක තැන කොන්ට්‍රඩික්ටඩ් එහෙම නැත්නම් එක තැන ගැටෙනවා සුසිලා මාතතුමනි ජනාධිපතිතුමා කියනවා මේ නව තත්වයන් ඔස්සේ රට වැඩ කරන්න සූදානම් වෙන්න කියලා. අපි කියන්නේ මේ මේ නිව් නෝමල් කියලා වචනයක් පාවිච්චි කරනවා අලුත් විශේෂ අලුත් වචනයක් ඉංග්‍රීසි භාෂාවේ. ඒ කියන්නේ මේ නව තත්වයන් යටතේ රට ගෙනියන්න වැඩ කරන්න පටන් ගන්න කියලා. පාසලුත් නව තත්වයන් යටතේ වැඩ කරන්නේ නැද්ද එතකොට? නෑ නෑ පාසල් නව තත්වයන් යටතේ ඒ පාසල් ඒ පළාත් තුල යොදාගත්ත ක්‍රමවේදයන් දැන්ටත් කටයුතු කරගෙන යනවා. දැන් උදාහරණයක් වශයෙන් මධ්‍යම පාසල. මුතම් පාසල් ආරම්භ කළේ නෑ. නෑ නැති වුණාට ළමයි ගෙදරින් දගෙන සාමාන්‍ය පෙළට පෙනී ඉන්න දරුවන් වෙනුවෙන් උදාහරණයක් වශයෙන් මධ්‍යම පළාත. ඔය මේ මාර්ගස්ත ක්‍රමයේ යොදාගෙන සියලුම ළමයින් බොහෝ දුරට ආවරණය වෙන ආකාරයේ ඒගොල්ලන්ගේ රිවිෂන් ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීම මේ වගේ කටයුතු යනවා. තවත් පළාත්වලත් එහෙම යනවා. හැබැයි අපිට ඕනේ මේ සියලුම ඒවායි මගහැරන දරුවෝ ඉන්නවා. මේ ඔක්කොටම ඒවා අතිරේකව යන දේවල්. හැබැයි අපිට ඕනේ කරන්නේ අමාත්‍යංශයක් හැටියට අපේ අමාත්‍යංශයට පරිච්ඡ වගකීමක් හැටියට අනාගතේ මේක හරියට කරන්න. මේක හරියන් කරගෙන යන්න මේ 3rd term එක අවසන් කරගන්න. එතකොට අපිට ඊළඟ term එක ඇකඩමික් එක පටන් ගන්න පුළුවන් ප්‍රවේශයකට අපි ඇවිල්ලා තිනුම්. හැබැයි අමාත්‍යංශයක් හැට අපි ටෙලිකොම් එකත් එක්ක සාකච්ඡා කරලා දිනවා මොබිටෙල් එකත් එක්ක සාකච්ඡා කළා වෙනත් එවැනි ආයතනත් එක්ක සාකච්ඡා කරලා දිනවා දැන් මේකේ කනෙක්ටිවිටි එක ගන්න බෑ අපිට පාසල් 3000ක් ද්විතික පාසල් වලට මේ කනෙක්ටිවිටි ගැනීමේ අභියෝගය තියෙනවා ඒක එයාගේ එකඟ වුණා ලබන අවුරුද්ද ඇතුළත ඒක කරන්න එතකොට අපි ඉස්සරහට යනකොට අපේ තියෙනවා CRC සෙන්ටර්ස් දැන්ට තියෙනවා 82ක් ඒක 99ක් බවට පත් වෙනවා එතකොට මේ CRC සෙන්ටර් කියන්නේ කම්පියුටර් රිසෝස් සෙන්ටර් කාලේ පටන් ගත්ත දේවල් ඒවා අපි අප්ඩේට් කරලා සම්පත් දායකයෝ ටික දීලා එතනින් කලාපයක් කළමනාකරණය කරන්න ඒ කලාපය තුල තියෙන පාසල් 70ද 80ද 100ද කියන එක එතනින් කළමනාකරණය කරන ගුරු උරු ටික එතෙන්ට ට්‍රේන් වෙනවා තාක්ෂණයේ සඳහා කොහොමද තාක්ෂණය යොදා ගන්න කියන එක ඒ නිසා අපි අධිරයන් කීපයක් යටතේ මේ වැඩපිළිවෙල කරලා තාක්ෂණය යොදා ගනිමින් එතකොට කොවිඩ් 19 වැනි අවස්ථාවක් එනවනම් අපිට අනාගතයේදී
ඉතා පහසුවෙන් මුහුණ දෙන්න පුළුවන් තැනකට දරුවෝ ගුරුවරු විදුහල්පතිවරු අධ්‍යාපන පරිපාලන සේවය පොදුවේ සමාජයේම ගෙන යන තැනකට ගෙන යාමේ ඉලක්කයක ඔස්සේ තමයි යන්නේ හොඳයි හිතවතුනි දැනුම කුසලතා ආකල්ප වර්ධනයේ අධ්‍යාපනයේ ප්‍රමුඛ පරමාර්ථ ඒතර ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපට උගන්වන්න පුළුවන් වෙන්නේ දැනුම ආකල්ප සහ කුසලතා වර්ධනය මග හැරෙනවා ඒ දෙමාපියන්ට ගෙදරදී ලොකු වගකීමක් පැවරෙනවා ඒ වගේම මට මතක් වෙනවා මේ අපේ රටේ මේ අධ්‍යාපන සංස්කරණ කිව්වම අර හෝගානා පොකුණ කියන චිත්‍රපටයේ දුප්පත් අහිංසක ගමකට අවශ්‍යතාවය තිබෙන්නේ ඩෙස්බංකු පුටු ටිකක් හෝ පුස්තකාලයට පොත් ටිකක් උනාට යවන්නේ මේ මේ පියානෝවක් වහලා පියානෝ ගහන්න කියලා යවන්නේ ඒක බොහොම උපහාසාත්මකව ඉදිරිපත් කළා ඒ වගේ ඈත අහිංස දුප්පත් ගම්මාන තියෙන ටීවී මෙහෙම නැහැ දෙමළ මුස්ලිම් සිංහල ඕනෑම ප්‍රදේශයක බයි භාෂාව කතා කරන මම හිතන ඔබතුමාලගේ අවධානය අහිංසක දුප්පත් මිනිසු කෙනේ අවධානය යොමු වෙනවා ඒ වගේම හැමෝටම මේ අන්තර්ජාල පහසුකම් හෝ ස්මාර්ට් ටෙලිෆෝන් එකක් ලැප්ටොප් එකක් අම්මා තාත්තට නැහැ අම්මලා තාත්තට හරිම අසරණ අය කියන මහත්ව අපි කොහොමද දරුවන්ට උගන්වන්නේ කියලා අනිත් එක අධ්‍යාපන අමාත්‍යතුමනි මේ මේ ඔබේ විශේෂපත්‍රයට අවශ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා හිටිට ජාත්‍යන්තර පාසල් රෙගියුලේට් කරන්නේ නැහැ නේ ලංකාව. මොකද හොඳ සුපිරි ජාත්‍යන්තර පාසල් තියෙනවා ගම් මට්ටමින් ජාත්‍යන්තර පාසල් තියෙනවා. නෑ කොම්පැනි වගේ. මේවා පොඩ්ඩක් රෙගියුලේට් කරේ නැත්නම් ඒකට දැඩි අවධානයක් යොමු වෙලා තිනවා ජාතික අධ්‍යාපන කොමිසමේ රටේ පිළිබඳව කරුණු දක්වන රටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති අවසාන වශයෙන් සකස් වෙන්නේ ජාතික අධ්‍යාපන කොමිසමෙන් මේ හදනේ මොන ඒ රූට් එකේ තමයි අපිට යන්න තියෙන්නේ 50 ඒ නිසා ඒකට අවධානය යොමු වෙලා තියෙනවා ඒකට රෙගුලේටර් එකක් හදන්නේ එතකොට නියාමනයක් කරන්න අවම ප්‍රමිතීන් අපිට තීන්දුව කරන්න වෙනවා ඒ විතරක් නෙවෙන්නේ ඔබ දැන් ඔබ වැදගත්ම දේ මොකද දන්නවද පෙර පාසල් අධ්‍යාපනයේ పూర్ව ළමාවදී සංවර්ධනය දැනට ඇස්තමීන්තුගත කරුණු අනුව අමාත්‍යංශ වලින් ලැබෙන 20000කට ආසන්න සංඛ්‍යාවක් තිනවා මේ පෙර පාසල් 20000ක් ලංකාවේ. ඔව් මේකේ වර්ග පහක තිනවා. ජාත්‍යන්තර පාසල් ආශ්‍රිතව තිනවා, ප්‍රධාන පාසල් ආශ්‍රිතව තිනවා, මේ පෞද්ගලික පාසල් ආශ්‍රිතව තිනවා, ඊළඟට තනි තනියෙන් කන්නේ වතින ස්වේච්ඡාවෙන් ඊළඟට ගම්වල පන්සල් වල කෝවිල් වල ඒක තමයි. ඔව් පල්ලි වල කරනවා. ඔව් ඒ වගේ සංවිධාන වලින් කන්නේ වතිනවා, නගර සභා වලින් කන්නේ වතිනවා. මේ ආදී විශේෂ වර්ග පහක තිනවා. ඒකට මීළඟට ඊළඟට ප්‍රශ්නේ මේවා විවිධ ප්‍රමිතීන්. දැන් ඒක නිසා තමයි ওই පෙර පාසල් විශේෂ කියන එක වෙනම රාජ්‍ය අමාත්‍යංශයකද ළමහා කාන්ත එකත් එක්ක එකට අරගෙන ඒක නම් දැන් මේ හෙටත් තියෙන සාකච්ඡාවක් මේ වෙයි ප්‍රතිපත්ති දන්ට සකස් වෙමින් යනවා. ඒවට සිස්ටම්ස් ගේනවා. ගේනෝ විතරක් නෙමෙයි ගුරුවරු පුහුණු කරලා ඒගොල්ලන්ට සර්ටිෆිකේට් එක්සෑම් එකක්, ඒගොල්ලන්ට ඩිප්ලෝමා එකක් දෙන්න විවෘත විශ්වවිද්‍යාලය හරහා දුරස්ථ අධ්‍යාපන ක්‍රමෙන් යාපනයේ ඉන්න කෙනෙක් කොළඹට එන්න ඕනේ නැහැ. යාපනයේ තියෙන ඕපන් යුනිවර්සිටි එකේ සෙන්ටර් එක ඒකත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේවා භාවිත කරමින් අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ඒ අධිරයන් කීපයකදී එකම මට්ටමකට මේ සිළුමු දේ ගේන්නේ. මොකද පෙර පාසලේ අවධිය තමයි දරුවෙක්ගේ ඉතාම තියෙන බරපතල හැරවුම් ලක්ෂ්‍යය. වැඩිම වේගයකින් මොළයේ වර්ධනය වෙනවා අපේ වෛද්‍යවරුන්ට අනුව. ඒ නිසා එතෙන්දී ඒ දරුවන් එතෙන්දී දෙන පරිසරය, ඔහු ඉගෙන ගන්නා පරිසරය, ඉගෙන ගන්නා දේ මේ එක්කමත් එක්ක තමයි ඉස්සරහා අනාගතය සකස් වෙන්නේ. ඔබ පිළිගන්නා ජාත්‍යන්තර පාසල් නියාමනය විය යුතුයි කියලා. එහෙම සිස්ටම් එකක් තාම ලංකාවේ නැහැ. නැහැ, ඒ සඳහා සාකච්ඡා වෙලා එකක් මේක තුල තියෙනවා. මොකද උසස් අධ්‍යාපන UGC උසස් අධ්‍යාපන යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන්. ඔව්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කියලා ලංකාවේ තියෙනවා ප්‍රයිවට් කම්පැනිස් උසස් අධ්‍යාපන ආයතන හතු පිපෙන්න වගේ. කාගෙන් හරි ඇහුවොත් කොහොමද ලියාපදිංචුනේ කියලා? UGC එකේ එහෙම සිස්ටම් එකක් නැහැ. ඒක කියනවා UGC අනුමත ලත් අධ්‍යාපන ආයතනයක් කියලා. මෙවැනි ගැප්ස් මෙවැනි පරතර අපි සකසා නොගත හොත් අපි ලෝක ඉස්සර අතරමං වෙනවා. ඔබේ මුදල්, කාලය, ඔබේ දරුවා නන්නත්තර වෙනවා, අසරණ වෙනවා. එය මම හිතන්නේ විශේෂ බාර අමාත්‍යවරයා හැටියට ඔබලා සාකච්ඡා කරන තුලින් සියල්ලම සාකච්ඡා වෙලා තියෙනවා. ඒ වගේම මේ මට විරාමයට යන්න කලින් මේ අධ්‍යාපන සබ්ජෙක්ට් එකේම තව කාරණාවක් මේ වෙලාවේ ඩේටා. එහෙම නැත්නම් මේ අපේ ඉන්ටර්නෙට් එකට ගන්න ඩේටා කම්පැනි ගොඩක් තියෙනවා ලංකාවේ හිතු මතේ. හැබැයි මේ වෙලාවේ මට මතක රනිල් වික්‍රමසිංහ මහත්මයා යෝජනාවක් ගෙනාවා සැමට ඉන්ටර්නෙට් Wi-Fi ෆ්‍රී කියලා, Wi-Fi කලාප ගේනවා කියලා. මම දන්නේ නැහැ මේක කොතරම් ප්‍රායෝගිකද කියලා. අපිට නම් ජනතාව කතා කරලා කියන්නේ ප්‍රායෝගික නැහැ කියලා. Wi-Fi පහසුකම් නැත්නම් අන්තර්ජාල පහසුකම්වත් සහන මිලකට, සාධාරණ මිලකට ඉගෙන ගන්න දරුවන්ට ලබා දෙන නියාමන යාන්ත්‍රණයක් නෑ. ඒක හදන්නකො මහත්වේ. නෑ, ඒක හදලා තින්නේ ටෙලිකොම් එකත් එක්ක, මොබිටෙල් එකත් එක්ක, වෙනි ආයතනත් එක්ක අපි සාකච්ඡා කළා. දැන් අපේ ඊතක්සලාවෙන් යන ඕනෙම ඩේටා එකකට ඇක්සස් එක ගන්න ළමයින්ට ඩේටා ෆ්‍රී.
डेटा वाले गेवन अवश्य अभी कटू कलती है क्रमवेद सकस सकस कलती अभी अदिरा दी दंट विकल्प पिल अभी करें टर्म का आवरण करें इलाट मुखा दिन की हे भाई अभी दिखुकालीन वेस्ट दीक्षण उपयोगी करें द्वितीय पास तुंदाट कनेक्टिविटी करे अवश्य सहयोग अभी लबादी ये तुंदा सकस इलाट प्राथमिक पास टिकटे आना एव क्लस्टर वेलायन मे बागे सरस्मक्ति अभी मे अभियोगात्मक अवधिगत मे वत्कराने मे दासविंद धर्वन्वीन आरंभकन्न विद्युत नालिका सहनिक नालिका उसे अन सिलबस का आवरण विषय निर्देश आवरण क्रीम तुंगे वारे वेडसरा पिलिबंधव हेट माध्य मगिंग धनुत्को कालसटा लेकिन दासविंद अभी उदय हाटना उदय हाईंदा हत दक्वाती कुमन श्रेणी अद हतेल अटट कुमन श्रेणी अद कुमन माध्यद कीने का अभी धनुत कन्नो हेटे एक आलस्थान लबादी लाइट ए अणु एक अणुगत वेला मे इद्री काल सीमा डरवांट दिमाप्यंट हों सुब फन विडिया अरे अंदुरट सापकरण तो एक पहाना कर दाल लोने का धनात्मक आईने अभी मे वेड ते केकत वेमु धनुम स्वायाम अभी विराम लबागण इलाके तवत मीन तो दहाय पमन काल आगे नो अपट कथाकर विनात विषय पील बंद विषय बार मात्र හොඳයි අපි ශ්‍රේෂ්ඨ කිහිපයක් පිළිබඳව සාකච්ඡා කළා පැයක් කියන්නේ මෙහෙම කරනකොට ගෙවිලා යනවා සුසිල් ප්‍රේමජන්ත අමාත්‍යතුමනි පොදු රටේ දේශපාලන තත්ත්වය දිහා මම නැවත ඔබෙන් කාලීන ප්‍රශ්න කිහිපයක් කෙටි පිළිතුරු බලාපොරොත්තු වෙනහන්න කැමති බැසිල් රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුවට එනවද ඒක මම දන්න හැටියට මේ 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 ආසන්න කාල සීමාවක් තුළ එහෙම වෙනවද කියන එක පිළිබඳව කතා බහක් දැනට නම් නැහැ දන්න තරම उपकाशक बलका वेडकुटसेहन वेडकुटसा महिता दवसे पैसे यात्रे पै दास वेडकंडो मे दवस मे खंड विशेष मे कोविड दहन मेतु आहार बेदरी विनापुम लबादी मे विन कर संबंध लोके केवल भाषा द्विभाषा में राजकारिकन मतवरेट अमेरिका वे जो बाइडन महात्म्या जनाधिपति दूरेट तेरी फत्वी श्रीलंका वे आंडुकर्णेट कोहम बल पाविद मेहमाय दैंग अदतीन अदतीन तत्व तेक्का मेघ बल अदतीन तत्व अपे तत्व अभी पहुगी काले पहुकर नावा लोकतात्व मे उत्ते जो बैड महात्म्यागे फैमिनी में यतुम प्रवीण देशपाल नीति यतुमे देवनिया कैलिफोर्निया वाले अटर्नी जनरल अब या दक्षिण इंडिया वे यम संबंध व्यक्ति संभव व्यक्ति भी जमैका वे संबंध व्यक्ति भी ये विधि एक अविलती दें हेब अमेरिका वे प्रतिपत्ति पक्ष देखे अणुविनाशनाम सह जात्यंत्र वशेन सह अमेरिका जनता बल बलाने तमंट अपिट कोहमद मे चंदीम पास एन नायक काटितकिन वेडियवधान मे वेला यु मेला कोविड दहन वेला भी अभी दख ट्रंप पालने मगिंग गत पीवर मुनाद तुम कीपु खता इवत्ति बालन को अदाम अमार तनक अमेरिका वो मे कोविड दहन में पालने की सीएन बलांगी वेपुर बालन टेक्सस प्रांते टेक्सस प्रांते एक तरह प्रदेश एक ताम अमारे अभी तीन मट मतने मन पास ये प्रदेश इलाट विविध एक लक्ष विषय दवस मे एक दिघटमेनो श्रीलंका पिहिटातिबिन भूदेशपालन भूमि अतुले ऑस्ट्रेलिया व सिंगापुर जापान इंडिया व अमेरिका व एक पिलकट पेमिन उनके संवर्धन सह युद्ध में आरक्षक उपक्रम संबंध साकच्चा में से तिबेनो मीट दिन सती की पेकट पेर उनके राज्य लेखम वर श्रीलंका संचारे कला එතකොට දැන් ඉන්දීය ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය පිළිබඳව ආවා ඍජු මැදිහත් වීමක ඉන්නවා චීනය ඔවුන්ගේ සංවර්ධන ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරනවා එතකොට අපට
සමාජය ඇතුලේ විශාල කතා බහක් තියෙන MCC ගිවිසුම යලි ක්‍රියාත්මක කරලා ඇමරිකානු ඩොලර් මිලියන 450 ශ්‍රී ලංකා රුපියල් ලැබෙයිද කියලා. ඉතින් මේ ඇතුලේ අපිට හරි ජනතාවට පැහැදිලි කර ගැනීමක් තමයි. දැන් මේ පිළිබඳව මොකක්ද අපේ ප්‍රතිපත්තිය කියලා. මයික් පොම්පියෝ ඇමරිකාවේ දැන් දැන්ටත් එතුමාඳාම වෙනස් වෙලා නැහනේ. රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය ආසියානු දකුණු ආසියානු සංචාරයේක කොටසක් ඇට තමයි ලංකාවට ආවේ. පැවිසියතරට අඩු කාලයක් ලංකාවේ ගත කරන්න. එතෙන්දී පැහැදිලිවම ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවේදී ජනාධිපතිතුමායි තාම පැහැදිලිව සඳහන් කළා චීනය යුද්ධෙන් පස්සේ චීනය අපිට ආධාර කළා අපේ යම් යම් සංවර්ධන වැඩවලට. ඒ වගේම වාණිජ පදනමකින් තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. කිසිදු ආකාරයක යුදමය තත්වයකට අපි එක්ක සම්බන්ධයක් වෙලා නැහැ. මොකද අපේ ආසන්නම තියෙන දීර්ඝ කාලයක ඉතිහාසයේම සම්බන්ධතාවයක් තියෙච්ච රට තමයි ඉන්දියාව. ඒත් ඉන්දියාව ප්‍රබල බලපෑමක් වෙනවා ඉන්දියානු සාගරය තුල. ඊළඟට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියානු ශාන්තිකර ඉන්දු පැසිෆික් කියලා නේ කියන්නේ ඕෂන් ඕෂන් මේ මූදු දෙකම ශාන්තිකර පැසිෆික් සාගරයයි ඉන්දියානු සාගරය මේක තුල තමයි මේ සියලු දේ විහිදිලා තින්නේ. හැබැයි මෙතන ශ්‍රී ලංකාවේ පිහිටීම අපේ පිහිටීම තමයි මේ හැමෝටම වැදගත් වෙලා තියෙන්නේ. මොකද ඉන්දියාවට වැදගත් අපේ පිහිටීම මොකද යම් කිසි ආකාරයකින් චීනයේ යුදමය කටයුත්තකට ලංකාව භාවිත කරයිද කියන කාරණේ. ඊළඟට ඇමරිකාව ඉන්දියාවත් එක්ක දැන් මම හිතන ඩිෆෙන්ස් ඇග්‍රීමන්ට් එක බලමු බයිඩන් මහත්මයා කොහොමද ඒ නිසා එවැනි තත්ත්වයක් ආසියාතික ඔය හැබැයි මගේ විග්‍රහය දැන් මේ වෙලාව වෙනකොට ඔය කියන ජාත්‍යන්තර වශයෙන් තියෙන ඔය පුරුල් චිත්‍රයට වඩා මේ හැම රටක්ම ඊටාම ආසන්නෙන් මුණ දීලා තින්නේ මේ කොවිඩ් 19 පාලනය කරේ. මේකට යටත්ව තමයි අනිත් හැම දෙයක්ම සිදු වෙන්නේ. අපි අමතක කරනකොට ඔබ පටන් ගත්තු තැන ඒ තමයි ආනයන අපනයන වෙළඳ පරතරය තා තීරණාත්මකයි ශ්‍රී ලංකාවේ ආර්ථික ශක්තිමත්භාවයට. එහෙමනම් ඔබ දන්නවද අපේ වැඩිම අපනයන ප්‍රමාණයක් දැන් යන්නේ ඇමරිකාවට. ඒතර ඇමරිකාව ඊටාම තීරණාත්මක තැනක ඉන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය හැසිරවීම සම්බන්ධයෙන් ධනෙ. බලය කෙසේ වෙතත් එනිසා අපි මෙය සීරු මාරුවට කල්පනා කරලා තුලනාත්මකව විදේශ ප්‍රතිපත්ති මට මතක් සිරුමාව මැතිණිය ජාත්‍යන්තර ප්‍රතිපත්ති සකස් කළ ආකාරය. අවසන් මගේ ප්‍රශ්නය ඔබ 2015 ඡන්ද ගන්න 174,000ක් ඇවිල්ලා කොළඹින් තුන්වෙනියට වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තු යනවා. මෙවර ඡන්ද ගන්නේ 50,000යි. මෙවර ඔබේ පක්ෂයේ 11 වෙනියට ඔබ පාර්ලිමේන්තු යන්නේ. අන්තිම නැට්ටේ පාර්ලිමේන්තුට යන්නේ. ඒ කියන්නේ සුසිල් ප්‍රේමජයන්තලා වගේ ජේෂ්ඨ දැනුමති වෙන පරණ මිනිස්සු ජනතාව ප්‍රතික්ෂේප කරනවාද? නැත්නම් ඔබලා ජනතාවගෙන් ඈත් වෙලාද? ජනතාව සේවය කරේ නැතිවද? ජනතාව ඡන්දෙ දෙන්නේ නැත්තේ? අපිට පැවරිච්ච වාක්‍යම් හැම එකක්ම ඉටු කළා. නමුත් පසුගිය මහමැතිවරණයේදී යම් රටාවකට ඡන්දෙ පාවිච්චි කරපුවා පෙනී යනවා. සමහර මාධ්‍ය ආයතන සමහර අපේක්ෂකින්ට වැඩිපුර සහයෝගයක් දැක්ක ඔබගේ ආයතනයේ නෙමෙයි. හරි. ඒගොල්ලන්ගේ ජනප්‍රිය අපේක්ෂකව හිටියා. මේගොල්ලෝ බොහොම උස්සලා තිබ්බා. අපිට එහෙම මුදල් තිබුණෙත් නැහැ. අපි මුදල් හම්බ කරලා තිබුණෙත් නැහැ. දේශපාලනය තුලින් අපි වෘත්තිකයෝ. හැබැයි අපි මේක නැති වෙච්ච අවස්ථාවල වෘත්තිය දෙනවා. අනිත් පැත්තෙන් අපේ පශ්චාත් උපාධි ආචාර උපාධි දක්වා අපේ ගමන අපි යනවා. මොකද හේතුව අපි දැනුම යාවත් කලින්. හැබැයි අපේ රටේ සාමාන්‍යයෙන් බැලුවහම දේශපාලන ඉතිහාසය තුල විවිධ නායකින් තත්ත්ව ඉරණමෙන් අපි දැකලා තිනවා. නිදහස් අධ්‍යාපනයේ පියාව පැරද්දුවා CWW කන්නංගරව. ඊළඟට දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ගත්තත් අවුරුදු 20ක යුද්ධේ නිමා කළා. හැබැයි ඊළඟ අවුරුදු 5දී පැරද්දුවා. සිරිමා බණ්ඩාරනායක මැතිනිය ඉන්දියාවෙත් තිබ්බ ප්‍රශ්න සියල්ලම වගේ විසඳුවා. මේතුමියත් පැරදුණා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ මන් දන්නේ මෙහි තියෙන සංස්කෘතියක්ද කියලා. සාමාන්‍යයෙන් දේශපාලකයන්ටත් ඡන්දදායකයාටත් ඒ අවස්ථාවේදී ඒ ඇයට වැඩ යමක් කරනවා නම් ඒක තමයි මතක තියෙන්නේ. ඉතිහාසය කරපු දේවල් වැඩක් නැහැ. ඒක ස්වභාවයක්. මිනිස් ස්වභාවයක්. ඉතින් ඒක නිසා විශාල තරගයක්. මට විතරක් නෙමෙයි දැන් 2015 මැතිවරණයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ගත්ත තවත් අප මම නම් කරන්නේ නැහැ. අපේක්ෂකින්ම අපේ පිළේම 1-2 ආපු දෙන්නගෙනුත් ওই ප්‍රමාණයෙන් නෙමෙයි. නමුත් විශාල ප්‍රමාණයකින් ඡන්ද අඩු වෙලා තිබුණා. එහෙනම් තරඟේ වැඩි වෙනකොට විවිධ අපේක්ෂකිනුන්ට ප්‍රචාරණ මාධ්‍යත් එක්ක ඒගොල්ලෝ ඒ මැතිවරණට අනුගත වෙනවා. එතකොට අපි අනිත් එක තව අපිට පසුබෑමකට ලක් වෙන්න සිදු වුණා. මේ කොවිඩ් 19 එක්ක සති 5කින් තියන්න තිබිච්ච මැතිවරණය මාස 5ක් කරා ඇදී ගියා. එතකොට එවැනි කමාත්‍යවරයෙක් හිටියට පක්ෂ මහලේ කමරේ හිටිට සන්ධාන මහලේ කමරේ හිටිට ඔබ අද නිකන් සාමාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයෙක් මේ යම් ආකාරයකට ඔබ කලකිරීමකට පත් කරනවාද දේශපාලනික වශයෙන් කෙනෙක් යන්නේ ඉස්සරහට? ඔව් නෑ මම දිගටම ඉස්සරහට ගිය කෙනෙක් තමයි. නමුත් ඒ තියෙන පරිසරයත් එක්කනේ මේක තීන්දුව වෙන්නේ. ඒක අපිට තීන්දුව කරන්න බෑ.
ඒක තීන්දුව ගන්න පිරිස ඉන්නවා ඒ පිරිස කරන කලකිරීමෙන් දේශපාලනය කරන්නේ නැහැ මට එහෙම එකක් නැහැ හැබැයි මේ මේ විෂය විශේෂයෙන් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දුරස්ත දැන් මේකේ විශාල කාර්යභාරයක් කරන්න පුළුවන් අමාත්‍යංශයක් ඉතින් අන්තික ජීඑල් පිරිස වැන්තුමත් එක්කත් බොහොම පහසුවෙන් වැඩ කරන බජට් එක වෙනම වෙන් වෙලා තිනවා හොඳයි ඒ නිසා අපි මේ කටයුතු කරගෙන යන ප්‍රේ නිසා අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් ආකාරයෙන් විෂය පාත්වාගෙන යන්න පුළුවන් බොහොම ස්තුතියි අමාත්‍යතුමනි බොහොම ස්තුතියි ප්‍රේක්ෂක හිතවතුනි අපි ඉලක්කයෙන් අදට සමගන්න සුබ රාත්‍රියක් Thank you.